තෙරුවන් සරණයි කවුණාවන්ත ගුණබරසත් පරෘස පින්වර්නී. පුුණ්‍යවාන්තු එ ඇත්තු අහන දහම් ගැටලුවලට විසුදුම් ලබා දෙන ධර්මසාකච්ඡා වාරෙ අනු එක් වුණ ධර්මසාකච්ඡා වාරයයි මේ ආරම්භ කරන්නේ. සමන්තාචකවාලි සු අත්‍රගච්චන්තු දීවතා සද්ධම්මංමුනිරාජසේ සුනන්තු සගගමොක්ක දම් දම්ම සවනකාලු අයන් බදන්තා දම්මා සවනකාලු අයන් බදන්තා දම්ම සවනෙකාලු අයන් බදන්ත නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතසේ භගෙවිතු අරහතු සම්මා සම්බුද්ධසේ නමුතස්සේ භගවතු අරහතු සම්මාසම්බුද්දස්සේ. කවුණාවන්ත ගුණබර සත්පුරුස පින්ංවර්ත්නී. රත්නපුර පදිංචිසු පින්වත් ප්‍ර්‍යාපාරික ජයිලාත් පේමසිංහ මැතුදුම්න් එම පින්වාන්ත සන්තරන්තුන්ග මැතිනිය දූදරුවන් විසින් නිර්මාණය කරළ ගුරු පණුරක් කර පූජා කළ මිනිපුර අමාසාංච්‍ය තපු වන ආරන්න සේනාසනය සිතාපත් අපසිස්සේ අපරැකේ ප්ඥාසාර පොඩි හාමුදුුවන් වහන්සේ වෙන දවගේම ධර්මසාකච්ඡාවාරය ආරම්භ කළ මෙහෙවන්නේ සූදානං වෙන්නේ. ඔය පිංවතුන් අහලතියන දහම් ගටදුවනින් පලවෙනි ප්‍රශ්නේ තමයි. අවසරය සාමීන් වහන්සේ අයිතිකරුගේ අවසරයක් නොමැතිව. අන්තර්ජාලයේ පඩ වනි භෞ්තික නොවනදේවල් ඩවුන්්ලෝඩ් කරගත් විට සොරකං කිරීමට අදාළ කරම පතය සිදුවේද. වැරදි තොරතුරක් බොරු බව දැන දැනම සමාජ මාධ්‍යක පල කළ විට හෝගෙටි පනිිවිට ලෙස වෙන අයට යැවූ විට මුසාවාදා කර්මපතය සම්පූර්ණ වෙනවාද කරුණාවෙන් පහදා දෙන්න තෙරුවන් සරණයි කියලා. අන්සතු දෙයක් ගැනීම සම්බන්ධව එන්නේ මනුස්ස බන්්ඩන් තතාසන්නේ තේය චිත්ත මපක්කමෝ තේනීව බණ්ඩහරනං පංච අංගාන තේණිතෝ කියලා. ඒ කියන්නේ අනුන්සතු වස්තුවක් වන බවත්. අනුන්සන්තක වස්තුවක් කියර තමන් දන්න බවත්. පැහැර ගැනීම සඳහා ඇතිවල සොර සිතත්. පැහැරගැනීමට උපක්‍රම කිරීමත්. වස්තුව පැහැර ගැනීමත් කියන අංගපා සම්පූර්ණ වනොත් තමයි අධිනාධාන ශික්ෂපදයෙක් කැඩෙන්නේ. සාමාන්‍යෙන් අන්තර්ජාලීයට ප්‍රසිතියේ යම්යම් කවුණු මුදාහරෙනකොට අනුන්ට ගන්න දෙන්නේ නැති දෙයක් නම් බොහෝ විටේක අනුන්ට ගන්න බැරි විදිහයට තමයි මුදාහරන්නේ. දැන් අපි වගේ ගත්තු උත්නම් අපි ලියන ැ ලිපියක්ම හැම පොතක්ම හැම දීශනාවක්ම හැම දෙයක්ම ඕනෑ වෙලාවක ඕනෑම කෙනෙ එට ගන්න පුළුව අංගු දිියහත් තමයි මුදාහරයන්නේ. ඒකට අපේ අවසරයක් ගත යුතු නෑ කියලා අපි හැමෝටම කියලා තියෙනව වගේම අවසරයක් ගතයුතු නැහැ සාමාන්‍යයෙන් ධර්මය සම්බාන්ධ දේවල් නම් බොහෝ දෙනා ඒ විදිහටම තමයි කටයුතු කරන්නේ. අන්තර්ජාලයේPDද පෙන බෞතික නොවන දේවල් සමහරුන්PD් වගේ දේවල් සමහරුන් ඩවන්්ෝඩ් කරගන්න අවසර දීලා තියෙනවනන් ඩවන්ලෝඩ කර ගන්න පුළුවන් එහෙම අවසරයක් නැතුව කරනකොට අනිත් අය සන්තකයේ තියන දෙයක් ඒවාගේම අනුන්සන්තක වස්තුවක් කෙ ඔබ දන්නවනම් ඔබේ ඒක සොරසිතෙන් ගන්න හිතන වනම්. ඔ එත්තු පැහැරගන්න උපක්‍රමයත් කරනවනම්. ඒ අන්සතු දෙයක් ගෙවීමේ කමේටය මනුහරි කමේකටනාවම් ඔබ ඩවන්්ලෝඩ් කර ගන්න තියන එහම නැතුව ඔබ ඩවන්් ෝඩ් කරන ගන්න වනම්. ඉතින්ද ඔබ අතින් අධිනාධාන සිළිපතයේ පිඳෙනවා. හැබැයි මේක බලංගු වෙන්නේ අන්තර්ජාලයේ තියන දැන් අපේ පිප්ගේ දේව තව පින්වාස්වාමෙන් වහසර තව බහෝ දෙනාගේPD පහෙම ඕන කෙන එට ගන්න පුළුවන් විදි මුදා හැරලා තියෙනවා. ඒවගේ නෙමේ. මොකද අපි විසින් මේ අවසර දීලම ගන්න තිීලා තියෙනවා දව්ලෝකය ගන්න පුළුවන් විදිර තීර තියෙනවා. එහෙම ගන්න බැරීීමව හුගක් කලාට මුදල්ගෙවල ගන්න තමයි සමහරන්ම යොද්ල තියන. එනිසා ඒගැන අවධානයෙන් කටයුතු කරන්න නොදුන්තයක් ගැනීම සොරකමක්. ඔබයි ගන්න පුළුවන් විදිහයට තියල තියෙන් දෙයක්. ඔය ඇත්තන්ට අවසරයක් ගන්න නැතුවගන්න පුළුවන්ගවිදියටට අන්තර්ජායට මුදායි හරලා තියෙන දේවල්. ඔබ වෙන්ුවමෙන් කළ තියෙන්දේවල් නිසා ඔබට ඒක ඩවන්්ලෝඩ කර එකනීමේ දී අකුසලයක් වෙන්න නැහැ. මොකද ඒ මුදා ඇහැරපු කට්ටිය, ඔබට ඒක ගන්න පුළුවන් විදිට නොමි දේම ධර්මදාන විදිර කරලා තියෙන හින්දා. ඒක මුදල් ගෙවල ගන්න කමේට තියනෙ වන, ඒක ඒ විදිහට හොයල බල්ලටයුතු කරන්න ඕන. ඒ ඒවගේ මේ ඒකේ අහලතියෙනවා වැරදි තොරතුරක් බොරු බව දැන දැනම සමාජ මාධ්‍යක පල කළ විට හෝ. කෙටි පනිවිදරෙස වෙන අයට යැවූ වෙට මසාවාද කර්මපතය සම්පූර්ණ වෙනවාද කියලා. මසාවාද කර්මපතය සම්පූර්ණ වෙන්න නම්. වත්තුනෝ විට තංචීව විසංවාදන මාන සං. වායමතා පරි්ඥානං මසාවාදස්ස චාතුරෝ. කියන කවුන බොරුවක් වෙන්න ඕනේ. ඒ බොරුව කියලා අනෙත් අයි රවට්ටන අදහසක් තියන්නත් ඕන. අනිත් අය රැවැත්ටීමේ ඇඟවීමේ උත්සායක් තියන්නත් ඕනෙ. ඒක අහපු කෙනා ඒ තේරුම් අරගෙන රැවටන්නත් ඕන තේරුම් ගන්නත් ඕන. මෙන්න මේකවව කරුණුහතර සම්පූර්ණ උනොත්තමයි මසාවාද සිල්පදී කැඩෙන්නේ. වැරදි තොරතුරක් කියලා ඒක බොරුවක් කියලා දැන දැනම ඔබ සමාජගත කළොත් ඔබ කෙටිපණ විදිහට අදියක මුදා හැරියොත්. අනිත් අඒ වි අරකිව් අංගානුව ඒකට්ටයක දැනගත්තොත් තේරුම්ගත්තොත් ඔබට අකුසල කරම පතයක් සම්පූර්ණ වෙනවා. එනිසා ඕනෑම දෙයක් සමාජයේ තියෙන විදිහට වඩා ඇත්තටම තියෙන මොකක්ද කියල හොයලබල්ල සමාජගතකරීම කරන්නට ඕනේ සාමාන්‍යය සමාජ තියෙන්න පුළුවන් ඇත්ත වගේ මතයක්. ැම්මි කාලෙ තියෙන අරගල ස්වභහාරයන් වගේ. එවුනාට සොයා බැලුවොත් බට පෙනේ ඒ ඇතුළත තියෙන මොකක්ද කියලා. ඒ ඇතු ඔබට නොපේ නා තියන අරමුණ තේරුම් ගන්න පුළුවන්කම ලැබෙනවා. එතකොට ඔබ තේරුම් ගන්න ඔබ සත්්‍ය විදිහට ඔබ දකින්න. හොයා බල්ල ධ්‍යනය කළ මැනවින් දැනගත්ත කවුණු සමාජකත කරනකොට ලෝකයා හිතන වෙන දෙයක් වුණත් ඔබ දැක්ක සත්‍යනම් ඒක බොරුවක් වෙන්න තවකින ක්‍රවට්ටන අදහස නෙමේ ඒක ඔවුන්ව නිස්ස මකට ගැනීමේ අදහසින් සත්‍ය ප්‍රකාශ කිරීමක් වෙනවා. එනිසා බොරුව බොරුවමයි සොරකම සොරකාම්මයි සොරකම නොවනදී සොරකමක් නෙ මේේ බොරුවක් නොවනදේ බොරුවක් නෙේ ඊරඟට අහලතියන පස්නේ තමයි? තෙරුවන් සරණයි සාමින් වහන්සේ. භාගිවතුන් වහන්සේ උදෙසා පූජාකන ලද බුද්ධ පූජාව ඉවත්කරන ආකාරයත්. එම පූජාව යම් පුද්ගලයකුගේ හෝ සතුයෙක්ගේ කුසගින්න නිවාදැමීම සඳහා දිය හැකිද. සමාජයේ තුළ විවිධ මතවාදී ඉදිරිපත්ව ඇති මෙම ගැටලුව සඳහා ධර්මානුකූල පිළිතුරක් අපේක්සා කරමි කියලා. පවන්ත අපේ ගෞරෝනය ස්මීන් වහන්සේ න මක් අහලතියෙනෙ පින්වත් අපේ සාමීන් වහන්සේ. නයිමස්මින් ලෝකයේ පරස්මිින්වා පන බුද්ධීන සිට්ටුව සදිසූව විච්චති. යමාහු නෙයානං අග්ගතංගතු ප්ඥත්තිති කානං විපුල පලි එසිනං. මේ ලෝකත් වෙනත් ඕනෑම ලෝකේකත්. බුදුරජාණන් වහන්සේට වඩා ශේෂ්ඨ කෙනෙක් හෝ සමාන කෙනෙක් නෑ. එනිසා පින් කැමතිවන හැමෝම මහාත්වල මහානිසංස බලාපොරොත්තු වන හැමෝම පිදියයුත්තං පුදන්නට සුදුස්සු හොයෙනකොට ඒ පිදියයුත්තම් පිදීම් අතර අගතන්තව ලබන්නේ බුදුරජාණන් වහන්සේ. එනිසා බුදුපියාණන් වහන්සේට පූජාකරන පූජාව අනිත් හැම පූජාවකට වඩා උසස්ම වන හින්දා අපි බුද්ධ පූජාව කරන්න ඕනේ. බුද්ධ පූජාවෙන් පස්සේ පුදාහලදානේ භාගිවතුන් වහන්සේ වළඳන් වෙලා වළඳලා අවස ඉතුරුණු දානයට මොකද කරන්න. ඒ පිළිබඳව අපේ අට්ටකතාවල මෙහෙම සඳහන් වෙනවා. තත්වයන් සත්තුදින්නන් තංකින් කාතා බන්ති. යෝ සත්තාරං පටිජගග. තිවත්ව සම්පන්නූ බික්කූ තස්ස දා තබ්බං. පිතුසන්තකංහි පුත්තාස්පාපුනාති, බික්කු සංගස්ස ධාතුම් පිවට්ටති. සප්පි තේලානි පන ගහෙත්තා දීපා ජාලි තබ්බා, සාටකං ගහෙත්තා පටාකා ආරෝපී තබ්බාති. බුදුරජාණන් වහන්සේට යම්කිසි දෙයක් පූජා කළට පස්සේ ඒ ඉතුරුණුදී පූජා කරලා එතියනදේට මොකත්ත කරන්න ඕනේ. එයම්කිසිේ වත්ත සම්පාන්න භික්‍ෂුවා බුදුරජාණන් වහන්සේට බුද්ධුව පස්ථාන කර්රනවනම්. ඒ බිස්සූන් වහන්සේට ඒක දෙන්න ඕනේ. තාත්තට අයිතිදේ පුතාට ලැබෙනෙහින් ද බිස්සූ සංගරාත්නයට තමයි බුද්ධ පූජාවේදී ඒ පූජාකරපුදේ ලැබින්න වටින්නේ. තෙලුත් ගිතෙලුත් පහන්දල්වන්න තමයි පාවිච්චි කරන්න ඕනේ. වස්ත්‍ර. කොඩියාදිය ඔසවන්න තමයි ගන්න ඕනේ. අනිත්තිික ඒවත්ත සම්පන්න භික්ෂුවට ලබා දෙන්න ඕනෙ. එහෙම තමයි බුද්ධ පූජාවේදී ඒ සිවුරු පරිස්කාරසා අනෙකුත් දේවා සම්බන්ධව සඳහන් වෙන්නේ. ඒවා ඒවත් පිළිවෙෙත් පුරණ ඒ භාගිවතුන් වහන්සේගේ බුද්ධ පූජාදය භාරව කටයුතු කරන ස්වාමින්න් වහන්සේට පැමණ එන්නේ. ඒ විහාරස්ථානවලට අඩංගිහිල්ල භාගිවතුන් වහන්සේට පූචාකරන බුද්ධ පූජාව තියෙනවානේ ඒ බුද්ධ පූජාවත් ඒ විදිහයට තීරුන්ගන්න ඕන. විහාරස්ථානයේ වත්කරන ිස්සූන් වහන්සේලා ඒ බුද්ධ පූජාව ලබාගන්න ඕනේ. නිතරම වත්කරන බිස්සුන් වහන්සේ නමක් නැත්නං කවරුහරි බිස්සූන් වහන්ස නමක් ඒ වතකාන්න පැමිණෙන බිස්සුන් වහස නමක් වත්කරලේව ලාගන්න ඕන නිකන් එෙමේ. වත්කරල ගන්න කාලයේ මදිනං පස්සෙ වත්කරන්නට ඕන. වත්කයන කට්ටියට ඒවා වුවමනා නැත්නම්. තාත්තා සතුති දරුවන්ට හිමිවන බව කල්පනා කරලා තවත් කැමති බිස්සුන් වහන්සේ නමඟට අට වත්කරන ස්වාමීන් වහන්සේ විසිනියක ලබා දෙන්න ඕනෙ. බිස්සුන් වහන්සේ නමක් නැත්නං ඒකට ගැලපෙන වත්කයන ගිහිියෙකුට උනත් එහෙම දීමේ වරදක්නම් නැහැ. එතකට අපි භාගිවතුන් වහන්සේගේ සම්බුද්ධාසනය පිරිසුදු කරන්න. ඒ පූජා කල තියෙන ආහාරවලට මොකද්ද කරන්නේ ආහාර අයිංකරනකොට ආහාරවලට මොකදද කරන්නේ කියලා බැලුවතින් එතන්දි පිංවුවත්න ඒ ආහාරපාන වත්කන කට්ටය ගන්නේ නැත්නම්. ඒ ඉවත්කරන බුද්ධ පූජාව එ දුගීමගේ යාචකාදීන්ට ලබා දුන්න කියලා ඒක පාපයක් වෙන්නෙත් නැහැ. ඒකට හීතුව තමයි බුද්ධ පූජා භාග්‍යවතුන් වහන්සේට පූජය කළට පස්සේ ඒ ඉතිරිවන එක පුදාහල නිසා දානය වනදල අවසංකරප එකක් හින්දා. එතකොට විහාරස්ථානයේ ප්‍රයෝජනයට ගන්න පුළුවන් දෙයක් නාම්. ඒ විහාරස්ථානයේ පයෝජනයට ගන්න ඕන දුගී මගයට දිනවට වඩා ඒකට හීතුව දුප්පත් අඇයගේ කර්ම විපාක ඒ අයි දුප්පත් වෙලාතියෙන පෙර අකුසල කරම හින්දා. නමුත් ඊට වඩා වෙහර විහාරවල කටයුතුවට යොදවනකොට ඒගේ කරමය බල සම්පන්න වෙනවා, ගුණ මහත්‍රයෙන් අර දුප්පතුන්ට වඩා මේක බලවත් හින්දා තිවිජි චෛත්‍යවලට අයත්වන හින්දා. වත්කයන ස්වාමින් වහන්සේලා ඒක ගත්ත නැත්නම්. බුදුරජාණන් වහන්සේට පූජා කල තියෙන් දෙයක්. ඒ විදිහට භාරකරුවය එහෙම දුන්නේ නැත්තං ඒ කවුරු හරි සොරකංකලොත්, ඒ ගොඩක් බරපතල අකුසල කරමයක් වෙනවා. මොකද භාගිවතුන් වහන්සේ සන්තක දෙයක් තමයි, ඒ විදිහයට හොරකංකරලා තියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට පූජාකරපු දේවාය සම්බන්ධව ඒ විදිහට බාලනා වගේීම ධම්මදායාද සූත්‍රයටත් අවධානය ොමුකරන්නට ඕනේ බුදුරජාණන් වහන්සේ දීශනා කලා බිස්සූන් වහන්සේලා භාගිවතුන් වහන්සේගේ ආමිසේට උඩුමක්කාරය වෙන්නේ නැතුව. ධර්මේයට උරුමක්කාරය වීමයි වටින්නේ කියලා. ආමිසේට උරුමක්කාරය වෙනවා. අව ආමිසේට උරුමක්කාරය වෙන වට වඩා වටින්නේ ධර්මයට උරුමක්කාරයෝවීම බුදුරජාණන් වහන්සේ දානය වළඳල අවසානයේ ඉතිරිවෙච්චදේ. ඒ ඉවතලන්නට තියෙන දේ වළඳල බඩගින්න නිවාගෙන ඒ දවසේම මහන දම්පුරන බිස්සූන් වහන්සේත්. ඒ වලදන්නේ නැතිව. ඒ දවස බඩගින්නේ ඉඳලා මහනදම්පුරන බිස්සූන් වහන්සේ ගෙනෝත්. ඒ දෙන්නාගෙන් බොහොම පසංසා කරන්න ඕනේ භාගිවතුන් වහන්සේට ලැබෙන දේ. බුද්ධවිඳීන්නේ නැතුව මහනදම්පුරන සාමීන් වහන්සේ කියලත් ධම්මතායාද සූතයේ භාගිවතුන් වහස දේශනා කලාා. ඒ විදිහට කවුණුකානාා තේරුන් අලගෙන අපි කටයුතු කරන්නට ඕනේ බුද්ධ පූජා පූජාකිරීමෙන් පස්සේ. ඉතිරිවනදානය. අර විදියට වත්ත සම්පාන බිස්ුවට ලබාගන්න පුළුවන්, මේ අනිකුත්පුද පූජා විහර විහාරේ පියෝච ෙන්න්දගන්න පුුවන්දේව හෙම ෝොද වන්නට ඕන ඉතිරිවන දේවල්. ඉතුරු වුණොත් දුගේ මගේ ආචකාදීන්ට දීමේ වරදක් නැහැ මොකද එතකොට සම්බුද්ධ බුද්ධ පූජාවය ආනිසංස් විපාකත් ලබෙනවා ඉතිරිවන්දී දුප්පතුන්ට දීලා ඒ දුප්පතුන්ට දීමේ දුගේී දුප්පතුන්ට දීමේ පුුණ්‍ය කරමය අනිසංසත් කෙන පින්කන් දෙකම කරගන්නට අවස්ථාව සැලසෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ ජාතක පාලයේ සඳහංවන. සුරවිජාතකයේ නළකාර පුතෙක් සහ තාත්්‍යෙක්. පසේ බුදුරජාණන් වහන්සේලාට වස්තෝම් මාසයක් උපස්ථාන කරනවා. කරලා ඒ පිනෙන් දීවලෝක විපදෙනව කොහො මහරි. මනුස්සලෝකයේ එක රජබිසවක් දරුවන් ඇතුව අටසිල්රැ කළ දරුවම් පතනවා. සක් දෙවුරජ ඒකතැ කළ නළකාර පුතාට කියනවා මනුස්සලෝකෙට යන්න කියලා. එහෙම කැමැතිවෙලාවට චුතවෙන්න පුළුවන්ද. තෙන කාරණ මොනවාද. නාගසේන මහරාතන් වහන්සේ බෝසතාණන් වහන්සේලා බොහෝ තැංවල ආවිස පිරිහින් නැතුවේ එන්න පුළුවන් අවස්ථා ඒවගේම උපදින තැන තීරණය කරන්න පුළුවන්ද. ඕනෑම කෙනෙකුට පුළුවන් ද ඕහොනෑම කාරණාවකට පුළුවන්ද. තෙරුවන් සරණය කල්්‍යානමිත්‍රයන් වහන්ස කියලයි පිින්වත්නී ඔහෑ ඇත්තුව හලා තියෙන්නේ. කෙනෙක් ඉන්න තැනින් තවත් කෙනෙක් ගාතනයක ලොත්ඒක පරපරනැසීමක් වෙනවා. එ වනාට සාමාන්‍යෙන් ආරාධනාවක් කරාති විහාරම හා දේවී අර තිසමහාරම් පිරිුවනේ අපවත් එන්න ආසන්න හිටිය ස්වාමීන් වහන්සේට කරපු ආරාත්නා වගේ. මානසන්නව ඉන්න කොට නැත්තන් දීවල් බැක්ම ලෝකයක චුතවෙන ආසන්නව ඉන්නකොට ආරාධනා කලෝතින් ඒ ආරාධනාව අනුවාර කරමාණුරූපෝ චුතවීමත් එක්කම අරවිදියට මවකුස පිලසිඳ අරගෙන බලාපොරොත්තුව වන අරමුණි කරපු ස්ථානයට විහාරමා දේවියගේ මවකු සරමුණ කළේ ඒවගේ මවකුසට පැමිණිලා ප්‍රතිසන්ධය ලබනවා. චෘතියත් එක්ක පරිසන්ධය සිද්ධ වෙන ස්වභාවිකව. තවකමයක් තියෙනවා. චන්ද විදිිය චත්ත විමංසාාකින සතරී ද්ධිපාද වැඩුවුතුම ඉන්නවා. ඒ උතුමාන්ට පුළුවන් තමන් කැමති තැන කරමුණු කරන්න වගේ ආවිසංස්කාර අත්හර ඉන්න. ඒ වගේ උත්තමයු ආයුසංස්කාර අත්හරනවා. කැමතිනං ආවිකල්පයක් ඉන්න පුළුවන්කම තියෙනවාගේම කැමැතිවෙලාවක ආවිසංස්කාර අත්තරන්නත් ඒ උතුමාන්ට හැක ියාව තියෙනවා. එතකොට කවුරු හරිකෙනෙක්. බලසම්පන්න කෙනෙක් තියාන උපතවාගෙන. විසේසේම අරූපාවචර ධ්‍යානලාභයෙක් විදිහටත් ඉන්න අතරයේදී. අරූපාවිචර බ්‍රහ්මලෝකවලු උපදින්න හැකියාව තිේදී ඒ වගේ තැන් අරමුණු කරන්න ඇතු රූපාවචර බ්‍රහ්මලෝක අරමුණ කළ හිඋපදින්නක් පුළුවන්. නැතැම් මනුස්සලෝක උපදින්නත් ඒ ඇයට හැකියාව තියෙනවා. බලසම්පාන ධ්‍යන උපතවාගෙන නමුත් කැමැති තැනක් අරමුණු කළ එහි උපත්ය ලබන හැකියාව තියෙනවා. ත දධපාද වැඩීමාදී කවුණුත් තියෙනවා ඒ අනුව ඔබ මේ අහපු පස්නය තේරුම් ගන්නට ඕන කවුරු හරි කෙනෙක් දිවලෝකයකින් චුතවෙනවා නම් බ්‍රහ්මලෝකයකින් හෝ චුතවෙනවා නම් ඒ ඇත්තු ඒ තැංවල ආවසාාව සංවෙනකොට චුතිය සමගම තමන් අරමුණු කර පුතැන ප්‍රතිසන්දය ලබනවා සතර ඉදිපාද වැඩුවු බලසම්පාන උතුමාන්ට තමන් කැමති තැනකට අයුසංස්කාර අත්තෑරල යන්න පුළුවන් ආකාරයක් තියෙනවා ඒ විදිහට ඒ කවුන තේරුන්ගන්නට ඕනෑ ඊළඟට ආලතියන ප්‍රශ්නේ තමයි තෙරුවන් සණය පින්වත් ස්වාමින් වහන්සේ මා විවාවීමට සිටන පිරිමිතරුවා මට වඩා අවුදු දහයකින් වැඩි මහල්්‍ය එ අධර්මරාගේට අයිතිද. එයින් මට අකුසලයා සිදුවෙනවාද කවුණාවෙන් පහදා දෙන්න කියලා. අධර්ම රාගී කිව්හාම තමන්ගේ අම්මගේ සහෝදර තමන්ගේ තාත්තාගේ සහෝදරිය වගේ තමන්ගේ ඇල්ලීම ඇතිකරගන්න නුසුදුසු තැන් වල ඇතිවන රාග තමයි අදම්ම රාගේ කලා කියන්නේ. අම්මා හෝ අම්මාගේ සහෝදරිය තාත්තාගේ සහෝදරිය. ඒවාගීම ඒවාගේ නුසුදුසු නොගැලපෙන තැන්. ඒ තැන්වල තමන්ගේ ඇලීම ඇතිකරගත්තොත් ඒ ඇතිවනරාගේ අධරමරාගේ වෙනවා. සුදුසු තැනක වනත් බලවත් විදිහට තද බල විදිහට නැගෙත්ල එන බලවත් ලෝභ සිතිවිල්ල. විසමලෝබී වෙනවා ඒකත් විසමරාගී වෙනවා සුදුසු තැනවුුණත් ඇතිවන රාගය චන්දරාගේී වෙනවා. එතකොට අදම්මරාගේය කියන්නේ විසමලෝබයට නොසුදුස් තැන ඇලීමට. මෙතනදී ඔබට ඔබගේ ඒ විවහාවෙන්නසිීත්න පිරිමිදරුවා ඔට වඩා වයසිං අවුදු දහයක් වැඩිවීම අධරමරාගේ අහුවන දෙයක් නෙමේ. අවුදු දහයක් ඔබට වඩා වැඩිමල් නම් එතන ඔබට සුරක් සිතකමක් ගොඩක් තියන්න පුළුවන්. හුඟක්වැඩිමල්ලු නොත් තමයි හුඟක් වයසහකෙනෙක්ු නොත් තමයි ගැටලුව. එහෙ මනෝතින් ඔබ තරුණවීමත් ඔහු වයස අධිකවීමත් ඒ බැඳීමට ඒ රාගයේ මාන අදහස් සිතුම් පැටුම්වලට යම් බාධාවක් ඇතිවෙන්න පොළුවන්. අර භාගිවතුන් වහන්සේ පරාභව සූතයේ දිහම දේශනා කලාා වගේ හුඟාකු වයසක කෙනෙක් තරුණයක් විහාකර ගත් අහම ඇතිවන පීටාආකාරය ස්වභාව නමුත් මෙතන දිහෙම දෙයක් වෙන්න නැහැ මෙය ධර්මානකූලව ගැලපෙනවා. එ කිසිදු වරදක් නැහැ. සමහලාට පිරිමියාාට වඩා කාන්තාව වයසිටිකක් වැඩිවීමත් කාන්තාවට වඩා පිරිමිියා වයසින්ටිකක් වැඩිවීමත්ඒ ධර්මානකූලව ගැටලුවක් විදිහ සලකන්න නැහැ. සමවයස්සීමක් ගැටටුවක් විදියට සලකන්නේ නැහැ. ගොඩක් වැඩිමාලු නොත් තමයි ඉන්දි ගැටඩුවක් නිර්මාණය වෙන්නේ. අධර්මදාගේට අයිතිවෙන්නේ මව මවගේ සහෝදරිය පියාගේ සහෝදරී වගේ නුසුදුසු තැන්වල ඇලීම ඒවගේම සුදුසු තැන්වල වුණත් බලවත් ලෝබයින් ඇලීම් වගේ කානා අධර්මරාග කවුණවලට අයත් වෙනවා. ඊළඟට අහලතියෙන ප්‍රශ්නේ තමයි අවසරය ගුෘදීවූත්තම ස්වාමින් වහන්සේ. ධ්‍යාන උපටවාගත් අයෙකුට ඒ කාන්තයම් බඹලොව උපත උරුමද. ධ්‍යාන උපදවා ගැනීම නිවනට උපකාර වන්නේ කෙසේද අනුකම්පාවෙන් පහදා දෙන සේක්වා තෙරුවන් සරණයි කියලා. කවුනාවන්ත ගුණබර පින්වර්නයේ. ධ්‍යාන උපදවාගත් කෙනෙකුට ඒකාන්තයෙන් බමලොව උපත ලැබීම උරුම දෙකි ලැහුවොත් ඒ කහෙම වෙන්නේ නැහැ. ධ්‍යාන උපදවාගත්ත කෙනෙක්. මානම්මත්්‍ය නැවතත් මනුස්සලෝක උපදින්න අරුණු කළොත් එයාට මිනිස් ලෝක උපදින්න පුළුවන්. චතුත්තාත් ධ්‍යානලාබිය ප්‍රමධ්‍යාන භූමි උපදින්න ්‍රහ් පාරිසජ්‍ය බ්‍රහ්මපුරෝීවිත මහා ්‍රහම පදදින්න අරමණු කළොත් එහමතැන් උපදින්න පුළුවන්. හැබැයි ඉහල ධයානවල ඉන්න ඇතමයි පහළතැන් ඒ විදිට අරමුණු කරන්නේ. අරූපාවචර ද්‍යාන උපදවා ගත්ත කියලා අරූපාවචර ධ්‍යානලාබියෙක් අරූපාවචර ආකාසා නංචායත්න විඤ්ඥාණංචායත්න අගිංචංඥාත නිෙවස්ඥා නාසං්ඥායත්නවලම උපදින්නේ නැහැ. සාධ තාපස්තුමා විදියට අපේ අස්ටඵල සමාපත්තිලාබී සාධතාපස්තුමා එදා සැරියුත් මහර අතන් වහන්සේ. අස්ථඵල සමාපත්ති උපදවාගෙනම හිට අරූපීතියනත් උපදවාගෙන හිට එ වුණට උප්පත්්‍යය ලැබේ නැහේ අරූපාවචර භූමිවල තමන් කැමති භූමියයි අරමුණු කරන්නේ. එතකොට ඒ ත්තන්ට ඒතැංගල උපත්තිේ ලබන්න පුළුවන්. ඔබ ද්‍යාන ලාබයක් විදියටටටයුතු කරලා. බ කැමති පූමයාරමුණු කළාම ඔබට කාම සුගති සහ ඒරූපාවචචර භූමිවල ඒ විදිහට උපපත්ති ලබන්න පුළුවන් ඔබේහෙම විසේසාධිස්ථානයක් නැත්තං ඒ්‍යනයට ගැලිපෙන බ්‍රහ්මලෝකෙ තමයි උපත්තිය ලබන්නේ. කැමති සනක සිත පිහිටවා. ගත හැකි ්‍යානයට ගැලිපෙන බ්‍රහ්මලෝකයක් තිබෙනවා විසේ සධස්ථානයක් නැත්තං ඒධ්‍යානයට ගැලපෙන බ්‍රහ්මලෝකෙ තමයි උපත්තිය ලබන්නේ. එතකොට. ද්‍යාන උපදවා ගැනීම නිවනට උපකාර වෙන්නේ කොහොම දෙ කියෙලා ඇහුවොත්. ඔය ඇත්තුූ ්‍යාන උපදවා ගද්ධ ඔබට තියෙන්නේ අලෝබේ අදෝසි අමෝහයකෙන හීතු තුනම තියෙන බලවත් කුසාසිත්. ඉතින් බලවත් කුසාසිත්වල විනාඩි පහක් ඉන්නකොට ඔබට ඇතිවන්න බලවත් විපාක තරම දිිත්්තධමවීතය උපාජවීතන අපරාපරී වීත්නය විදියට සසර ඉන්නතාකාලයක් කොච්චර ලැබෙනවද. ඔය ඇත්තන්ේ හේතුක උපපත්තියක් ලබා දෙන්න. ඒක ප්‍රවෘත්ති විපාක ලැබෙන්න්න. ඔබට ඩලුව තිවුණුවට බොහෝපකාරවෙන්න අර උපදවාගත් ්‍යාන අති සෙයින් වැදගත් වෙනවා. විශේසේ අනාගතයේදී නිරෝධ සමාපති සුවේයට සමවත්න ගමනටත් පෙරසංසාරයේ ධ්‍යාන උපදවාගෙන තිබීම ගොඩක් උපකාර වෙනවා. එය අභිඥ්ඥා පංචා භිඥාවං උපතවා ගන්න එකටත් ගොඩක් උපකාර වෙනවා. නිවන් දකිනකටත් බොහෝම උපකාර වෙනවා. ඒකට හේතුව සතුර සතිපත්ානය සතුට සම්්‍යපප දංවීඩ සතර ඉතිපාද පංචයින්දය පංච බල බොච්චංග ධර්මමාර්ෂ්ඨායක මාර්ග අංගයෝ ඔය ඇත්තන්ගේ චිත්ත සන්තතිය බලවත්ව යොදාගන්න පුළුවන් බලවත් අවස්ථාවක් තමයි අරවගේ තිහේතුක බලවත් ්‍යන අවස්ථා අරපනාස්වභාවයක් උසස් අවස්ථාවක්. එනිසා ධ්‍යානුපතවා ගැනී ඒ දුරාන්වාස හොගාක් වර්ණනා කරලා තියෙනවා සූත්‍රපිටක බොහෝ තැන්වල ධ්‍යානපදවා ගැනීම වාර්දනා කලා තියෙන්නේ එහින් ලැබින ප්‍රතිඵල අති විශාල හින්ද. ඔය ඇත්තුෝ ධ්‍යාන උපදවා ගන්නට කටයුතු කරන්න ධ්‍යාන නොලබා මඟපල් ලපනකමේ සුස්ක විදාශර්කමේ කෙලිම්ම ධාන උපදවා ගෙන මඟ පල් ලපනකමය සමතයානිකකමය ඔයකම දිකින්. කොහොම වනත් ඉක්මං අවස්ථාවක සසරින්ඉගොඩි වෙන්නට ඔබ වගබලා ගන්නට ඕනේ. ඊළඟට අහලතියෙන පස්ශ්නය තෙරුවන් සානය ස්වාමීින් වහන්ස සාංගීක දාානයක් වීමට සිටිය යුතු ස්වාමින් වහන්සේලා ගණනක් ධර්මිය සඳහන්ද. එක් ස්වාමින් වහන්සේ නමකට අතීත වර්තමාන අනගත බුද්ධප්‍රමක මහා සංගරත්නයට මේධානයේ වීවා යන චේතනාවෙන් දානය පී නැමුවොත්. ඒ දානය සංගීක නොවේද කියලායි අහල තියෙන්නේ. සංගීක දාානයක් කරන්න උපසන්න පන්න බිස්සූන් වහන්සේලා හතර නමක් ඉන්න ඕන කියල සමාජ මතයක් තියනවයක වැරදි එකක්. ඒකට හේතුව තමයි සංගීක කරනව කියන එකගේ තීරුම දන්න ඇතිකමත්. ඇයි උපසම්පදා හාමුදුරු හතරනමක් ගන්නේ කියන එකත් දන්න නැතිකම. පිංවත්නී ඔය ඇත්ත සංගරාත්නයට දෙයක් පූජ කරනකොට ඒක පූජ කලාාන්නේ මං බික්කම් බික්කු සංගස්ස දේම කියලා. එතින්දි ඔබ තුන්කාලවරතයේ සංගරාත්නය අරමුණු කරන වනම් ඔබ සරුම සංගරත්නයට ඒක පූජ කලා වෙනවා. සංගීක කියන වචනයේ තේරුම සංගරත්නය අයිතිදේ කියන එක. එතකොට සංඝයාට අයිතිදේ තමයිසාංගීක කියල කියන්නේ. එර තමන්ට අයිතිවතියෙන් දෙයක් සංගරත්නයට ලබා දෙනකොට ඒකසාංගීක දෙයක් බවට පත්වෙනවා. එතකොට සංගරත්නයේ කියල කියන්නේ අන්‍යා කොන්්ඩන්්‍ය මහරාතන් වහන්සේ එහිබික් වූ මහනුපසම්පදාව ලැබීමෙන් ආරම්භ වෙලා. ඒ දම්සත් පැවතුන් සූත්‍රයේ සෙවනය කළ සෝවහං වූ දිනට පසු දින බ තාපස්තුමා ඊට පසු දින ව්පතාපස්තුමා ඊට පස්න බදධ්‍ය තාපතුමා මහනාම තාපස්තුමා ඊට පසුව අසගතාපස්තුමා ඊට පසුව ඔය විදිහට පස්සග තවසන්ගෙන් භික්‍ෂූ සාාසනය ආරම්භ වෙලා. වර්තමානය අනාගතයේ දක්වා දිවන සියදුුම තුංකාලවර්තිය සඟරුවන අයිතිවෙන්නේ භික්‍ෂූ සංගරත්නයට. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කල්ලා තියෙනවා සාමනේරයන් වහන්සේලාටත් සංගීක කොටස දිය යුතුයි කෙළවි අටුවාවලා එහෙම සඳහන් වෙනවා. බුදුරජාණන් වහන්ස විනේපිටක දේශනා කරලා තියෙනවා. එතකොට සාමනීරයන් වහන්සේලා අයිතිවෙන්නේ සංගරත්නයට. හැබැ බික්‍ෂූන් වහන්සේලා ක්‍ර අධ්‍යතෙන්දී උපසම්පදා සංගරාත්නය සංගකීන වචනයේදී අයිති වෙන්නේ නමුත් සාමනේරයන් වහන්සේලාටත් සංගසතු දේදිය යුතු කියලා පනවල තියෙන විනි අත් ඒක ැලුවහාම සාමනේරයන් වහන්සේලා පවායිති වෙන සංඝරත්නයට. එතනති ඔය ඇත්තෝ යම්කිසි වස්තුවා සාංගීක කරන්න. සංගරාත්නය රැස්වෙලා ඉන්න තැනකට ගිහිල්ලා. ඒ සංගරත්නයට ඒක ලබා දෙනකොට. ඔය ඇත්තන්ති ඒක පූජා කරන්න පුළුවන් ආකාර තියෙනවා. පරිච්ෂේ දෙ කරලා මේ ස්වාමින් වහන්සේලාට මේ පලාති මේ ස්වාමින්න් වහන්සේලාට මේ සංගරත්නයට කියලා ඔබට ඉක්තරා කොටසකට විතරක් එහෙම පූජ කරන්න පුළුවන් සංගී කරන්න පුළුවන්. හැබැයි සාංගීක දානවලත් උසස් සංගීකයක් වෙන්න නම් මේ ගමේ මේ පලාඇති මේ ස්වාමීන් වහන්සේලාට කියල නැතුව මේ ලෝකයේ ඉන්න අතීතවර්තමාන අනාගතකයන සිරේ සියලුම සංගරත්නයටකි අරමුණ කළොත් තමයි ඔබට හුඟක්ම මහත්වල මහානිසංස ලබන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට පිින්වත්නී ඔය ඇත්තො එක බිස්සූන් වහන්සේ නමක් ඉස්සර වුනත් සංගීක කරල පූජා කරන්න පුළුවන්. ට බිස්සවූන් වහන්සේලා දෙනමත්තුන්නමක් මුහගක් බිස්සවූන් වහන්සේලා ඉදිරිිය වුුණත් සංගීක කරල පූජා කරන්න පුළුවන්. ඔබ යම්කිසි දෙයක් ස්විහාරස්ථානයට අරංගෙහිල්ලා මේ වස්තුව සංගරත්නයට පූජා කරමි සංඝරත්නයට වීවා කර එහි තැබූත්. එක බිස්සූන් වහන්සේ නමක්වත් ඔබ ඒ තබනවෙලාව නොහිටියොත්. ඔය ඇත්තෝ ඒ සංගරාත්නයට වංකරලනන්ගේ විහාරස්ථානයේ තිබ්බෙ. ඒ ස්වාමීන් වහන්සේ නමක් එතන නැට ුනත් ඒක සාංගීක වස්තුක් වෙනවා. සාංගීක වන්න තියෙන එකම කාණාව තමන් අයිතිකාරයා ඒසාංගීක කරන්න බලාපොරොත්තුන වස්තුේ හිමි කරු විසින් ඒ වස්තුව සංඝරත්නයට පැවරීම තමයි සංගීකවීමට බලපාන ප්‍රධානතම කානාව, පූජාකර්ණ කෙනගේ චේතනාව, පූජාකර්ණ කෙනගේ චිත්ත සන්තතිය සහ එහි එෙතර චෛතසික දරම බලවත් අ යෙදමින් ඒක සංගරාත්නයට වංකර්රණ මට්ටමට ඔහුගේ චිත සන්තතිය සකස්වීම තුළින්ම ඒ සංඝයාට වෙන්වීම වෙනවා. මාවදගපාලියයේ චීවරක් අන්දකේ. එක් බිස්සූන් වහන්සේ නමක්, වැඩහිටිය තැනක. බිස්සූන් වහන්සේලා තුන්නමක් වාසය කරපු වැඩහිටිය තැනක. සංඝරත්නයට සංගීක වස්සයෙන් සිවුර පූජා කර බව සඳහන් වෙනවා. මහාවග්්‍ය පාහලිය චීවරා කන්දකක ස්වාමින්න් වහන්සේ නමකට සාංගී කරපු තැනුත් ඒවාගේම ස්වාමින් වහන්සේලා. දෙතුන්න්නමකට සාගීකරපු තැනුත් සඳහන් වෙනවා. ඒකම්පි එෙන් න්නේට පින්ංවර්ත්නි සංගධත්නයට පූජා කරනකට සංඛ්‍යාවන වැදගත් වෙන්නේ පූජාකරණ කනාගේ චීත් නවයි වැදගත් වෙන්නේ කියනයක මේ ඒ විදිහට ඒ කවනු. ඒේරුන් ගන්නට ඕන ස්වාමින්න් වහන්සේලා උපසම්පදා බිස්සවන් වහන්සේලා හතර නමක් අවස්ස වෙන්නේ විනය කරම කටයුතුවලටසාංගක කිරීම විනේ කරමයක් නෙමේ ඒක පූජා කරන කෙනගේ චිත්ත සන්තතිය තුළ බලවත් ඇත්තිවුණ කුසල් එක්ක ඒකෙනනා ිට්ට ධමවීත්ය උපාජචවීත්ය අපරාපදය වීත්නි විපාක ලැබෙන විදිහට තමන්ට දෙලෝය හපත වඋදෙසා නිවන් දැකීමට හේතු සම්පස් ැකසේ මුදෙසා කරගන්න. කරමයක් මහාත්පල මහා නිසංස ගෙන දෙන උසස්මපුර්ණ කරමයක් බව තේරුම්ගන්නට ඕනෑ සත්පුරස පින්වත්නී ඊළඟත ඔය පින්වතුන් අහල තියෙන්නේ අවසරය ස්වාමින් වහන්ස පළමු වැඳර මස්කාර කරමි ස්මීන් වහන්ස ආගමක් හා දර්සනයක් විංවන්නේ කසේද බුදු දහම ආගමක් නොවීද අවුනාවෙන් පැහැදිලික දෙන සේක්වා තෙරුවන් සාණය කියලා. පින්වත්න බුදුදහම ආගමක් නෙමි දර්සනඇත්තකේ ලැහුවත් අපි දර්ශනයකුත් නෙමේ කියලා කියන්නේ. බුදුදහම සැබැහැවටම සිදුවමින් පවතිනදේ එයාකාරයම පෙන්වා දෙන සැබෑවිත්‍යාව. ආගම කිව්හාම ආගම කියන්නේ පැමිණීමට අවබෝධයට එතකොට විස්වීය වත්පිළිවෙ පුදපූජාවන්ගෙන් සමංවිතයම් කියාකාරකම් පද්ධතියකට. එතින්ද මනුස්සයෝ පූජනීය දේවල් වරට අධිස්වභාවික දේවල් මුළුකරගෙන පුද පූජා පවත්වනවා. එතකොට ආගම කිව්වාම අතිමානුසික අත්භූත දේවල් විශ්වාසකරන කරුණු කානා ගොඩකුත් වෙනවා. ඒ විශ්වාසයත් එක්ක වත්පිළිවෙත් ඇදහීම් මේ වගේගුටක් දේවල් තියෙනවා. බුදුදහම තුළ එහෙම ස්වභාවයක් නැහැ දන්දීම සිල්රැකීම කාමයන්ගෙන් වංවීම ඒවාගේ මිස්කන්ඩධාතු ආයත්නාදිය දැනීගෙන ගන්න ප්‍රඥාව සත්‍යවාදී බව අධිස්්ඨානයේ මෛත්‍රීය උපේක්ෂාව ේදේවා බුදුදහමතුළ තුන්තරා බෝධීන් එක්තරා බෝධියකට පත්වෙන්න්න ඕන කරන බුද්ධකාරක ධර්ම විදියට පෙන්න්න ලතියෙන්නේ. එනිස්සා පින්ංවර්ත්නි බුද්ධකාරක දරම සම්පූර්ණ කරගන්නට නොෝනැඇති උදවිය දැස පාරමිතාදිය වඩන්න කටයුතු කරගන්නට ඕන. විදුලිය විසන්තු වනා පින්වර්නි ස්වර්පවෙේලාවක් ොහොම රැඳී සිටින්න. පවතනි රත්නපුරා අපට විතුරිය විසාන්ඳ වනා ජෙදීතරය ස්ටාට් කරනකන් තමයි පුංචි වෙලාවක් ඔබට නැඳී සිටින සිදුවනේ. එනවතත්වේ හාපු පස්නයට අපි පිළිතු ලබා දෙන සූදානන් වෙන්නේ පස්නය නැවතත් කියන්නම්. අවසර ස්වාමීන් වහන්ස පළමුුව වැඩ නමස්කාර කරමි. ස්වාමීින් වහන්ස ආගමක් හා දර්සනයක් විංවන්නේ කෙසේද. බුදුදහම ආගමක් නොවීද. කවුණාවෙන් පැහැදිරිකර දෙෙන සේක්වා තෙරුවන් සාණය කියලක් සත්පුරස පින්වර්ත්නේ බුදුදහම ආගමක් නෙමේ බුදුදහම තන්සනය අධදකය ලැහුවොත් නෑ බුදුදහම දර්සනයකුත් නෙමේ. ඇයි අපි එහෙම කියන්නේ. බුදුදහම කියන්නේ මේ ලෝකී සිදුවන සැබෑවටම සිදුවමින් පවතින සීලුමදී එයාකාරයම පෙන්වාදින සැබෑම විද්‍යාවට ඒ පරේසනයක් තුළින් අවබෝධකර ගත යුතුයේ පරිේසනය තමයි ආය පර්ේශනය කියල කියන්නේ. ආගමක් කිව්හාම ආගම කියන්නේ පැමිණීමට අවබෝධයට විස්වය ඒවගේම වත් පිලිවේ බුදපූජාවන් ආදිය සමංවිත කියාකාරකම් පද්ධතියකට මනුස්සය පූජනීය දේවල් අධිස්වභාවික දේවල් මුළුකරගෙන පුත පූජා පවත්වන කියා කාරකංගුඩකට. ආගම කියන්නේ අතිමානුසීය අත්භූත දේවල් කන ඇතිකරගෙන් තිෙන විශ්වාසයට විශ්වාසය විතරක් නෙමේ විවිධවත් පිළිවේ විවිධාකාර හැඟී විවිධාකාර දේවල් ආගම කියනකට අයිති වෙනවා බුදුදහම ආගමත්දකය රැහුවොත් බුදුදහම ආගමක් නෙමේ. එතකට කෙනෙක් අහන්න පුළුවන් බුදුදහමේ දන්දීම බුද පූජා පැවැත්වීම වගේ වත්පිළි වෙත්වෙනවන කියලා. පින්වත්න බුදුදහම තුළ ඒ තියෙනදී ආගමකට ඇතුු කරන්න උත්සාහ කළාට කෙසි සේත් මේක ආගමකට ඇතුළු කරන්නන්නේ එෙම උත්සාහ කරන යට බෑ ඒකට හේතුව තමයි. නාමරූපි ස්කන්ධ ධාත්වා අයතන ඉන්ද්‍රීියන් ගැනු ගන්නන බුදුද හම තුළ. ඇස්සල පෙනීම් කංවල ඇහීම් නිදුක් නිරෝගීකම් බවබෝග සම්පත් ලැබීමම් මුන් හිටි තැන් ලැබීම් සුකිතම විතකන් සැපවත්කම් නිවන් දකිනකන් නිවන් දකින්න ඕන කරන සියලුම් උපකාරක ධර්මත්. ඒ රහත්වීමට වගේම රහතන් වහන්සේ ගණු පාසේස පානිර්වානහි දක්වාම අවස්්‍ය කරනු සියලුම උපකාරක හේතු සම්පට්ටික ලැබෙන්නේ දන් දීමේ. විතරක් නෙම සිරු ැකීමේ. විතරක් නෙමේ නෙක්කම්ම. විතරක් නෙමේ ඒකාමයන්ගෙන් වෙින් විතරක් නෙමේ ස්කන්න ධාතුවායත්න ඉන්ද්‍රීයන් ඉගෙන ගන්න අවබෝධ කර ගන්න ප්‍රඥාපාරමිතාවෙන් ඒ විතරක් නෙමේ සත්‍යවාදී බවෙන්, ඒ විතරක් නෙමේ අධිස්ථානයෙන්, ඒ විතරක් නෙමේ මෛත්‍රීයෙන්, ඒ විතරක් නෙමේ උපේක්ෂාවෙන්. එ මේ විදිහත පින්ංවර්ණී පාරමිතා උපපාරමිතා පරමත්ව පාරමිතා විදිට තුන්තරා බෝධීයෙන් එක්තරා බෝධියකට පත්වෙන්න බුද්ධකාරක දරම කරගන්න වෙනවා. අද ආගම කියලා හඳුන්වන්නේ, මෙන්න මේ කවුණු නොදන්නාකමට. බුදුදහමේ තියෙන මේ නාමරූප ධර්මයන්ට අවස්්‍ය කරන නිවන් දකිනකං, අවශ්‍ය කරන විපාක හරපද්ධතියේ. ස්වභාවේ නොදන්නාකමට වැඩ පිළිවල් නොදන්නාකමට මේවා ආගමක් කියනකට වෙන් කරන්න උත්සාකරනවා එනිසා එක වැරදියකක් එහම වෙන් කරන්න බැහැ මොකර බුදුදහමේ තියන ඒත් පිළිවෙද්ධානාදී කටයුතු අත්‍යවස්සම උපකාරක ධර්ම ඒවා කරගන්නයට නිවාන් දකිනකං. මොකට දුගතියනෙමි තිහි එතුුක මනුස්ස දේව ආදී උපත්තියක් අවස්්‍ය වෙනවා. ඒ උපත්ය පවතින්නත් වෙනවා නිවන් දකිනක. එනිවන් දකිින් ඕන කරන පරර්තෝගෝ සේහ අනෙකුත්. ඒ උපකාරක ධර්ම අවිසාධී ආහාරාදියසියල් ලැබෙන්න වෙනවා ඒව සර්ව බල්ධාරියෙක් දෙන දේවල් නෙමේ ඒව ඉබේ හැදෙන දේවල් නෙමේ ඒව මවල ලැබෙන දේවලොත් නෙමේ ඒව රැස් කරගත්ත කුසල කරමවලට ලැබෙන විපාකහින්ද අඩව කරගන්න ඕන ඒ කරගන්නේ එක ආගමකටවෙන් කිරීම සම්පූර්ණයෙන් වැරදිී හැම විදිහකම පුුණ්‍ය කරම කරගන්නට ඕනේ. දර්සනයක්ත්ත කියේල ඇහුවොත් පවත්නේ. දර්ශනය කියනඒ ආගම කියීණකට වඩා ගොඩක් වෙනස්. ඒකට හේතුව තමයි, දර්සනයේ කියන්නේ විවිධාකාර පංච එන්ද්‍රීයාන්ට හිජුවම ගොදුරුවෙන්න්නේ නැතිව ඇතිකරගත්ත බුදතිමය විශල හරපද්ධතියක්. ගැටලුවලට තියන විිවිධාකාර විසදූම්. එකඟතාවයක් තියනේව වගේ මේකගතාවයක් නැතිීවත් මේ ධර්සනික මතිමතාන්තරවල තියෙනවා. එතනද ධර්සනිකයාගේ විද්‍යාඥඥයාගේ පරීක්ෂණ වලට වඩා හුඟහක් වෙනස් වෙනවා. විද්‍යාඥෝ පරීර්ෂන කරන්නේ විද්‍යාගාරයක් තුළ විවිධ උපකාන පාවිච්චි කරලා. හබයි ධර්සනිකයෝ පරයේක්ෂණ කරන්නේ ඒවාට විවිධාකාර විදිහයේ අර්ථකත්න සපයමින් කල්පනා කල්ල තරක විතරක විවිධාකාර කවුණුත්තෙක්ක. එතකොට විවිධාකාර දර්ශන ලූකෙ තියනවා. ධර්ශනකයෝ විවිධාකාර විදිහට දර්සන මතවාද ලොහකේ තුළ නිර්මාණය කරල ඇති කලා තියනවා. බුදුදහම ඒවාගේ ධර්ශනක මතවාද ගොඩක් එක් එකට තියන්න පුළුවන් දෙයක් නෙමින්. ඒකට හේතුව තමයි. විද්‍යාඥෝ පරියේසනාගාරයකට ගිහිල පරිියසනයක් කරලා විවිධ උපකානවලින් එන අවසාන නිගමනය වගේ. බුද්්‍රස්සාාවකයෝ සිව්වනක් පිරිස ආරන්්‍යකට රුක්ෂමෝලයකට සුන්‍යාගාරයකට ගිහිල්ලා. ආර පරයේසනයක් කරනවා. ඒ උදවිය සමත විදාසනා දේ‍යාකාරයෙන් කටයුතු කරනවා සුස්ක විදර්ශක හෝ සමටයානික. ඒ උදවිය සත්‍ය දකිමින් අවබෝධ කරමින් ඉදිරියට යනවා. ඒ ඇත්තෝ සිත දියුණු කරාන්න උපරම් පුළුවන් තත්ත්වේයට ධ්‍යානවදීෙන් අභිඥ්ඥා ආදියෙන් උපරිමෝ දියුණු කරගන්නවා. ඒ උදවිය මෙ සිවුවනක් පිරිස හොයනවා මේ රූප ගැන, හම්බවෙනවා රූපවිස යට. හොයනවා මේ වේදනා සංඥා සංකාර විඤ්ඥාන ගැන. හම්බවෙනවා චෛතක චිත්ත ස්වභාවයක්. හඹවෙනවා මේ රූපවේත් නා සංඥා සංකාර විඤ්ඥ අනයෝ නාමරූපි ස්කඳධාතුවා යත්න ඉන්දීයන්. ඒක පවතින සංසාරචක ස්වභාවයේ ඇත්තන්ට අවබෝධ වෙනවා. තවත් දෘෂතියක් මතයක් දැක්මක් නෙමේ. තවත් පරයේසනයක් නැතිව හොයාගත්ත දාර්ශනක මතිමතාන්තරයක් නෙමේ. සැබෑවටම නොව නැතිවඋදවිය. ආර් පරිර්සනයක් කරලා දකින නිවැරදිම අවසාන නිවැරදි නිරවුල් පැහැදිලි තීන්දුු තියරණය තමයි මෙතන ඒ ඇත්තෝ ගන්නේ ඇත්තන්ට හම්බ වෙන්නේ. ඒ නිසා පින්වත්න බුදු දහම් ආගමක්වත්. දර්සනයක්වත් නෙමේ බුදු දහම හේතුඵල ධර්මයන්ගේ කියාකාරීත්වය සැබැහැවටම සිදුවන විදදිිය එආකාරයම පෙන් අල දෙන විද්‍යාවන් අතර අග්‍රතම පබලතම විච්චාවතපාදි කියන විද්‍යාව බව තේරුන්ගන්නට ඕනෑ. ඊළඟත අහලතියන පස්්නයේ තමයි තෙරුවන්සානය ස්වාමින් වහන්ස. තිරිසන් සතුන්ටත් ආනන්තරිය පාපකාරමය බලපානවාද. මීීමමැස්සං ඇතිකරන පෙට්ටි තුළින් පැණිගැනීමෙන් පවක් සිදුවෙනවද කියලා. තිරිසන් සත්්‍රීන්ට ආනන්තරය පාපකර්මය වෙනවද කියෙලා ඇහවුවොත් තිරිසන් සත්්‍රීන්ට ආනන්තරය පාපකර්මය වෙන්නේ නැහැ. ඒක වෙන්නේ මිනිසුන්ට උසා චිත්ත ස්වභාවයක් තියෙන කට්ටියට. මනුස්සජාතික දරුවේ මනුස්සයකුණු තමන්ගේ මවුපියම් මැරුවොත් ඊළඟ භව අනිවාර්යේම ඒ ඇත්තන්ට විපාක ලැබෙනෙහින්ද අනතුරු පේ අනිවාරයේ මිපාක ලැබෙන අනන්තර පාපකර්මය සිද්ත වෙනවා. මාත්‍රඝාතක පියයුතුගාතය කර්මය සිද්ධ වෙනවා. සමහර කෙනෙක්ට මව්පියන් දෙන්නගෙන් එක්කිෙනෙක් තිරිසනෙක් වෙන්න පුළුවන් තිරිසන් සත්වයෙක් වෙන්න පුළුවන්. මනුස්සජාතික දරුව තමන්ගේ තාත්තහෝ අම්ම මියගිහිල තිරිසන් සතයක්කව උපාත්්‍යය ලබල ඉන්න කොට. ඒ අම්මහරි තාත්හරයේ තිරිසංසත්වය ඝාතනය කළුත් ආනන්තර පාපකරමය වෙන්නේෙ නෑ. තේසන් දර්වයකුට මනුස්සයකුණු මවුපියන් ඝාතනය කිරීමෙන් ආනන්තර පාපකරම වෙන්නෙත් නැහැ. ඒකින් ඒකෙනට බරපත්ල අකුසරයක් විතරක් සිද්ධ වෙනවා. මනුස්සයෙක් විසින් නොදැන තමන්ගේ මව්පියන් ඝාතනය කළත් ආනන්තර පාපකරමයම තමයි සිද්ධ වෙන්නේ. ඒක ඒ විදිහට ඔ ඇතු තේරුන් ගන්නට ඕන ඒකට හේතුව තමයි මනුස්ස උපතක් කියන්නේ අහේතුක සුගතිපතිසන්ධියක් හෝ ඩිහේතුක හෝ තිහේතුක කියන බලවත් කුසල විපාකයක් සතරාපාගත තිබසං වගේ උපතක් කියන්නේ අහේතුක දුගතිපතිසන්ධියයක් අහේතුක උපේක්කා සහකත සන්තියන අකුසල විපාකයක් මෙතන කුසල විපාකයක් ගුණ මහතේ ගොඩක් වැඩි මනුස්ස භෝමියන් සතර අපායෙක්මවාගේ උසස් භෝමියක්. මේ භූමිය තුළ සිදුකරගන්න කරමන් ඒ ඒ ඇත්තන්ට විපාක වසයෙන් ලැබෙනවා. සතර අපාගත තිරිසංගත සත්ත්යෝ විපාකාන්තරායකින් දුක්විඳිමින් ඉන්න උදවිය. ඒ විපාකාන්තරායෙන් ඉන්නහින්ද ඒ ඇත්තෝ කරමයට යටත්ව ඉන්නේ. හැබැ මනුස්සයෝ මිනිස් බෝමී නැත්තම් උසස් භූමියට ඇවිල්ල ඉන්නේ. ඒ අයට පුළුවන් මේ නියාම දරම වෙනස් කරන්න. ඒයට උතුනියාම බීජනයාම චිත්තනයාම, ධම්මනයාම කමනයාම එක ගැටෙන්න්න පුළුවන්. හැබැ සීමාව ඉක්මවාගයොත් ලොකු විනාසයක් සිත වෙනවා. එතකොට මනුස්ස භූමිය තුළෙඉන්නයට කම්මනයාමේ වෙනස් කරන්න පුළුවන්. අතීතී කරගෙන්තෙ අකුසලකරම වර්තමානය විපාක දෙනකොට පාලනය කරගන්න හැකි අව ලැබෙනවා. නො නැති මනුස්සයෝ එකොහි මොහොතකවත් ආනන්තරය පාපකරම සිද්ධ කරගන්න හොදනෑ මවුපිය ගාතනාදිය බලවත් අකුසද කරමය යුදවීට ඊළඟ භව අනිවාරයෙක් ඒ කාන්තේම සතරහපාගත කරනවාමයි මවපිය ඝාතනය දැන හෝ නොදැන කළ. මීමස්සං ඇතිකරන පෙට්ටි තුළින් පැනිිගැනීමෙන් පවක් සිද්ධ වෙනවාද කියලා ඇහුවත් පින්වර්ත්ණි. ඒය මීමැස්සූ ඝාතනයවීම්, ඒවගේ මී මැසි පැටව්, පිළවුන් විනාසවීම්, ඒවගේ ඔවුන්ගේ ආහාර ගැනීම ඔවුන්ගේ ඔවුන් සන්තකේ ඔවුන් තමන්ට ඉතුරු කරගත්ත තමන් වෙනුවෙන් ඒ ඉඩෝරකාරවලට පාවිච්චි කරන්න තමන්ගේ අනාගතීර පයෝචය ට ගන්න රැස් කරගන්න ඔවුන්ගේ ආහාර ගැනීමතින් නොදුන් දෙයක් ගැනීමක් වෙනවාන ඉතින් ඒකක්කු සදයක් වෙනවා. මෙවුනාට ඒමී පැනයාදිය පින්වදි කැපවිදිහට තියෙනකොට. තිකෝටික පාරිසුද්ධකමේකට මේ ලබා ගැනීමේ වරදක් වෙන්න නැහැමීැ අස්ටප මී පැනියාදී චතුමාදවලට පවා ගන්න බවත් දැනගන්නට ඕනමීැ ඒ විදිහයට ගැත්ලුවක් නෑ තමන් විසි මී වද කඩලා ගන්නකොට ඉතින්ද අකු සලයක් සිත වෙනවා. ඔවුන්ගේ වහසස්ථානාආදිය බොහෝමයක් අහිමි කරලත් ආනවබ. ඊළඟට හලතියෙන පස්නේ. තෙරුවන් සානය සාමින් වහන්සේ. මුගලා මහරාතන් වහන්සේගේ පැහැය නිර්මහනිල් පැහැයට සමානද. ඒ එසේ සිදු වූයේ බුදුරජාණන් වහන්සේ නමකට නිර්මහනිල්මල් පූජා කිරීමේ පිනක් ලෙසටද. නැතිනම් උන්වහන්සේ තද කළු පැහයද. එසේ වූයේ පෙරාත්මයකදී මවහා පියා පහරදිී ඝාතනය කළ පවක් ලෙසටද කියලා. පින්ුවර්ත්නී අපිට තිපිටකේදී හම්බ වෙනවා. මගල මහරාතන් වහන්සේ අතීති බුදුරජාණන් වහන්සේ නමකට නිල්මහනිල්මල් පූජාකරපු හින්දා. ඒ නියුප්පල වර්ණය ලැබුණයි කියලා. නීලුප්පුල වණය කියලා කියන්නේ. නිර්මානිල් මලේ අර රොන්වලට ළඟතියන දම්පාටත් කහපාටත් දෙක පසුව එකට එකතුනාට පස්සේ. බොහොම පූරු ලස්සනවානයක් එනවා. ඒ දම්කහා දෙක එකට එකතුනාට පස්සේ ඇතිවනවානයේ තමයි. අපි මුගලම් මහරාතන් වහන්සේගේශරීරවානය වෙන්නේ. ජනප්‍රවාදවලනං එන්නේ පිපිටකිහෙම සඳහන් වෙනවා. නමුත් බොහෝ ජනප්‍රවාදවලනං එන්නේ. බුදුරජාණන් වහන්සේගේ අග්‍රස්සාාවක මුගලම් මහරාතන් වහන්සේ අතීත භවයක මවුපියන් ගාතනය කිරීමි අකුසල කරමී විපාකේ විදිටශරීර පැහැය එහෙම සිද්ධ වනාා කියලා. ඒ විදිට. ඒ බව සඳහන් වෙනවා ලකුන්ටක මහර හතන් වහන්සේ මිටි බවට පත් වනාා ඒවගේ ජනප්‍රවාද අර විදිහ සඳහන් වෙනවා අපිට තිපිට කේතුල දිහම්බ වෙනවා නී ලුප්පල වානේ දම්කහ එකට එක තුනාට පස්සේ ලැබෙන වරණය. ඊළඟට ආලතියෙන පස්්නේ අවසරය සාමීන් වහන්සේ. අපේ හමේ විවිධ ස්ථානවල ඉස්පාසය වීම්වල වේදනාවී වෙනසක් ඇතිවෙන්නේ ඇයි. උදාහනයක් ලෙස තුවාලයක් ඇතුූවිට ඉතා තිවුණු වීදනාවක් හා. සාමාන්‍ය ස්පාසයකදී පොඩි පීටනයක් සහිත වේදනාවක් ඇතිවන්නේ ඇයි තිරුවන් සාණය කියලා. පිින්වුවත්න වේදනාව කියන වචනය ඔබ ඇහුවේ. අපේ පංචුපාදා නස්කන්දීන වීදනාස්කන්දයඒ සෝමනස්ස වේදනා දෝමනස්ස වේත්නා උපෙක්කා වේදනාවටදා අදාළවනම් මෙතනද ඒක ඒවිදිහත් නෙමේ දකින්න ඕන. මෙතනද ඒක දුක්වේතනාවක් දෝමනස්ස වේතනාවක් තමයි හැබැයි ඒක කායික දුක්වේදනාවක් දිහට ලැබෙන්න. කායික දුක්කවේදනාවක් ඒ කායික දුක්කවීතනාවේදී දුක්ක දෝමනස්ස කියන එකේ දුක්කයන කායික දුක්කේන දෝමනස්සකයනෙ මානසික දුක්කේ. එතකොට ඇකායික තුවාල විවිධ තැන්වලදී ඉස්පාස වෙනකොට අපිට දැඩිවේතනා දැනෙනවා. ඒ දැනන්නේ අප පස්සේ සිදුවෙන ඒ කායක් ප්‍රසාධයක්ත්යක ඒ ඇතිවන තුවාලයේ තියෙන ස්වභාවයත්යක ඇතිවන කයි දැඩිවේතනාව. හබයි සරීර අභ්‍යන්තරයේ සමහර තැන්ගත්තහම එහෙම අපිට වේතනාවක් දැන එන්න ඇනිය පොත්තක් කපද්දි කෙස්ගහක් කපද්දි. එහම කැක්කුමක් වීත්නාාවදදනෙන් නෑ පටවිධාතුව බහුලතැන්වල. පටවිධාතුව බහුලතැන්වල දිහෙම නොවුනට ආපෝධාතුව බහුලතැන්වලති විශේසයම සරීර අභ්‍යන්තරයට වඩා අරවගේ ඒ රුදිරීහෙම එමේ සම්බන්ධ වන ඒ වගේ සමමතුපිටට සමාන්තරව තියෙන ඒ සුදුහම සහ එයා සිතව, ඒදේවා බොම තද ීතනා කැක්කොංගවිදිට දැනෙනවා. ඒ අපේ කායක්්‍රසාදයේ ස්වභභාවත් එෙක්ක ඒ විදිහට ඒ කවුන තේරුම් ගන්නට ඕන හැබැයි මෙතනදි ඔබ හිතුවේ. අර වීතනා කියන එකදී සෝමනස්ස දෝමනස් උපික්කා කියන ඒචෛස්්‍යක ධර්මිදිකය ලැහුවොත් නැමිත නැදී දෝමනස්සයට අදාළ කායික දුක්කවීතනාව තමයිමතින් දිගන්න ඕන කායික දුක්වීතනාව තමයි ඉදනෙන්නේ. ඉතින්දි කායි විඥානයට අවධාන යොමුම කරන්නකු කායංච පටිච්ච පොට්ට අ බේචි උපාජති කාය ්ඥාණන් කියල ස්පය සරමුණ කායප්‍රසාදයේ පට විදාතුව මනසිකාරය ඔන්නවෝ ඔෞක්කෝම එකට එක තුනාට පස්සේ තමයි කහි උපදිනසිත් හටගන්නේ ඉතින් දියරතුවාරාධියත්්‍යයක එක තදට වීත්නාව කාහික දුක්වටනාව දැන්නවා. ඊළඟටව බාලතියන පශ්නේ තමයි ටෙරුවන් සණය ස්වාමින්න් වහන්සේ. බොහෝ අය දෙවියන්ත හා මියගේ ඥාතීන්ට පින්හනමෝදන් කිරීමේදී. ඇගිලි එකට බැඳ ගැනීම. ඇගිලි හකුළුවා ගැනීමක්වාගේ දේවා සිදුකිරීමක් දැකඇත. මීට බොහෝකාලියකට පෙර සාමන් වහන්සේ නමක් දේශනා කරනවා ඇසුනා. එසේ කරන්න එපා. ඒ මිනිස්සුන්ගේ මාන්‍යයට කරන දෙයක් බව මේ ළඟදි පත්තරේක ලිපියක් දැක්කා. එසේ කරන්නේ දෙවියන් අපින් වැඩුම් පිදුම් බලාපොරොත්තු නොව නිසා බවත්. ඇත්තටම කුමද්ද සාවාමින්න් වහන්සේ මිනිසුන් අතර එහෙම පුරුද්දක් ඇතිවීමට හේතුව. එහි යම් නිවැරදිවියයුත්තක් පවතීද කියලා. කවුණාවන්ත ගුණපර සත්පුරුස්ස පිින්වර්ත්නී මිනිසුන් අතර එහෙම පුරුද්දක් ඇතිවෙන්න හේතුව තමයි ඒ අය සරණයන්නේ තුනරුවන් හින්දා. මනුස්සයින් දෙවියාම් ප්‍රහ්මයින් සතරාපාගත ඇත්තෝ කෝම සංසාරගත උදවිය මිනිසුන්ට වඩා දෙවියන් ලෞකික මේ වසයෙන් සම්පත් අතින් පොහොසත් වනාට ඒ උදවස් සංසාරගත ලෞකික පිරිසක් තුනරුවන් අයිතිවෙන්න ලෝකෝ තරභූමියයට බුද්ධරත්නය ධර්මරත්නය වගේ මස්ටාධිපුද්ගල ආරයමහා සංගරත්නය එතකොට තුනුරුවන් සහ ලෞකික කියන ඒකන් ලෝකෝත්තර භමයල් ෞකික භූමී වෙන සක්තියෙනවා. අතී ඇත්තෝ ය දෙක හොඳින් දැනගෙන කටයුතු කලා. එල්සා ලෝකෝත්තර දේවල් එක කටයුතු කරනකොට ඒත් තුනුරුවන් සානය අනවදවිය තමන්ගේසාරණයමට හානියක් පලුද්ධක් කරගන්න නැතුව. ඒෝදවිය තුනරුවන් සානිගිහිල කටයුතු කලා වගේ දෙීවරුත් ඇසුරුසුරු කරමින් දෙවියන්ටත් පින්ඩෙමින් දෙවියන්ගේ සහයෝග ලබාගෙන දෙවියම්පවා තුනරුවන් සානයනතත්වයට කල්්‍යයාන මිත්‍රය වෙලා අපූරුවට අතීති කටයුතු කලා. තොනුරුවන් සහ දෙවියන් ලෞකික ලෝකෝත්තට දෙපිරිසා.ඒ නිසා තොනුරුවන්ට වන්දනා කරනකොට දෝත දෑත නරල්ලඟතියලා බොහෝම අපූරුවට නිලුම් පොහොට්ටුවක් වගේ අත් දෙක සකස්කරගෙන තමයි වැඩගෙන වන්දනාකරමින් තනුරුවන්ගේ තමන්ගේ පින්දහාම් කරගැනීම කටයුතු කරගන්නේ තොනුරුවන් සාන යනහින්දා. දෙවියන් අපි සරණය යන්නේ. ැබැදවිියොත් එක් අපි බොහොම සමීප ලින් ගතු කල්යාානෙමිත් ඇසුරක් පවත්වනවා. දෙවියන්ට පින් අනමෝතංකරනවා. එනිසාපි දෙවියන්ට පින් අනමෝදංකර අදී දෑත පහතට හෙලන්නේෙත් නැතුව. තුනුරුවන් හා සමානතත්වයට ගන්නෙත් නැතුව. අපි දෑත හකු ලෝල තමයි. දෙවියන්ට පින් අනමෝදන් කරන්නේ අත් දෙක හකුළවාගෙන දෙවියන්ට පින් අනමෝදං කරනවා. හැබැයි තනුරුවන් නැති දේවාල භූමිවලට ගියාට පස්සේ ඒ තැන්වලදී දෙවියන්ට වැැඳගෙන කටයුතු කරනවා තනුරුවන් සහ දෙවියන් දෙකම එකට එකතුවන තැනේදී තනුරුවන් නිලුම් පොහොට්ටුවකා සමානව දෑඇත තබාගෙනත් දෙවියන් දෑත හකුලොවලත් සිහිකරමින් තමයි ඒ සියලුම පින්දහාම් කටයුතු සසාහ දෙවියන්ට ුණ්‍යාන. හොත්නා කටයුතුවා අදිය සිදුකරන්නේ පින්කම කර ගත්ත වගේම ඒ පින්කම දෙවියන්ට අනුමෝදංකරාදි දෙකේ එකක් නෙමෙයි දෙකක්. පින්කම කර ගනීම අතිසීම අත්‍ය අවස දෙයක්. ර ගත් පින් දෙවියන්ට අනමෝදංකදන්නේ ඒ පින් කරනකොත් තමයි වැඳගෙන කටයුතු කරන්න ලුම් පොහොට්ටුවක් වගේ ඇත තබාගෙන. කරගත්ත ඒ පින් තමයි දෙවියන්ට අනුමෝදංක එතකළ පැදිලි වෙන සක්තියනවා. දෙවියන්ට රැස්කර ගත් පින් අනමෝදංකන් ද ඇත හකුළුවගෙන තමයි දෙවියන්ට පුුණ්‍ය අනමෝත්නා කටයු සිදු කරන්න ඕන අතීත මිනිසුන්ගේ ඒ පුරුද්ධය අවබෝධීෙන් ඇතිවවෙච්ච ප්‍රබල පුරොද්දක් ඒක වරදක්නෑ ඒක තමයි වර්තමානෙත් අනාගතයේ තියාත්මක වෙන්නත් ඕනෑ. ඊළඟට ඔය ඇත්තෝ අහලතියෙන ප්‍රශ්නය තමයි ගෞරවනය ස්මින් වහන්සේ, අනාගත බලාපොරොත්තු නිසා. ඒවා සිදුවේද ස්තවීද නැත්ත කියලා. ඇතිවන බිය සැකයහා පීටනේ මිදද න්නේේ කෙසේද. සමහරු කියන දෙයක් තමයි ලැබෙන්න්න තියෙනවනම් කොහොමත් ලැබෙනව කියන එක මේ ප්‍රකාශය සත්යද කියලා. පින්වත්න අනාගත බලාපපුරොත්තු නිසා. ඒවා සිදුවේද ඉස්ටවීද නැද්ද කියලා ඇතිවන බිය සැකයහා පීතනය මිදෙන්නේ කොහොමද කියලා ඇහුවාට පස්සේ ඒකට පිළතුරු තමයි ඔබට අනාගත බලාපොරොත්තුවක් සකස් කරගන්න. ඒ බලාපුොරොත්තුව ස්ටකර ගැනීම වෙනුවෙන් ඔබ තිවාරාත්තය නොබරා අරමුණට යන්න මහන්සි ගන්න. ඔබ වපුරන කුඹුරයේ ඔබ වපුරන විදිේ අස්සන්න අපූරුවට ඔබට ලැබෙන්න ඕන. හොඳට මහන්සිගන්න. ඔබ ඒකට ගැලපෙනි විදිේ පින්දහමුත් අපූරුවට කරගෙන කරමචශක්තිත් හදාගන්න. එතකොට බලාපොරොත්තු විතරක් නෙමෙ ඔබට තියෙන්නේෙ ඒ බලාපොරොත් විෂ්ට කරගන්න ඕන කරන ප්‍රතිපදාවක් තියෙනවා. ඕන කරන ක්‍රමයක්තියෙනවා උපායක්තියනෙනවේ කිෂ්ට කරගන්න ඔබට ඕන කලන සියලු සම්පත්තියන හැමදේම සකස් කරගන්න. තමන් තමන්ගේ සක්තිය ගැන විශ්වා අස කරන්න. නොපේන බලවීගිල් සරා ඉල්ල ඉල්ල යාඥා කරකර හිංගන්නවාගේ කන්න ලෞකරකරේ හිඟාකන්න නැතුව තමන්ගේ අරමුණ ඉස්්ට කරගන්න, අවස්ස කරන උට්ටාන සම්පදා, ආරක්ක සම්පදා කල්්‍යානෙමිත්තතා සමජීවි කතාව හදාගන්න. අතිස්සුකේ භෝගසුකේ අන්නසුකේ අනවජ්‍යසුකේ ඇති කරගන්න. ඒ විදිහට ඔය ඇත්තු ඒ කියන බූගී බුංචේීය ිහිකම්මන් පයෝජයේ චතුත්තංච රිදාාපේ ආපදසු භවි්සති කියන විදිහට ඔබගේ ජීවිතය හැඩගස්වාගන්න. ඒ විදිහට කටයුතු කරනකොට අපූරුවට ඔබට ඔය කියන. සැකය පීදනයේ මිදිලා ඔබගේ අරමුණටම ලංවෙන්න පුළුවන්කම ලැබෙනවා. පිවතුනේ. සමහර කට්ටියය කියන දෙයක් තමයි ලැබෙන්න්න තියෙනවනනාම් කොහොමත් ලැබෙනවා කියන එක කියල ඔබ මේ අහල තියන ප්‍රකාශේ සත්ත්‍ය තිික ලොප කියා හනමන. ඒක සම්පූර්ණම අසත්්‍ය දෙයක්. ලැබෙන්න්න තියෙනවනම් කොහොමත් ලැබෙනවනමේ. ලබාගන්න ඕන්නම් ලබාගන්න. සිදහත් කුමා අරයා වගේ, සිද්ධහාත බෝධි සත්‍යයන් වහන්සේ වගේ දුස්කරක්්‍රයා කරමින් හැම විදිහකම අත්තදා බලමින් කාමසුකල්ලේ කානුයෝග අත්්‍ය කලිමතානුයෝගගේ දෙකම අත්තතා බලමින් බලාපොරොත්තු වනු අරමුණට ගියා වගේ කටයුතු කරන්න ඕන. ලැබෙන්න්න තියෙනවන ලැබෙනවක් කියලා අධදෙක මැදගෙන හිතියෝොත් අධික බැදගෙන කම්මලිකම ලැබිලා. බලාපොරොත්තුවන දියුණුවකුත් නැතුව කම්මලිකමේ ඔය ඇත්තන්ට ජීවිතෙනොත් අපූරුවට දුක්කිණමින් සමුගන්න පුළුවන්කම ලැබි මොනවාරි ඔබට අවස්සනක් ඒක ස්ත කරගන්න ඔබ අර මොනව දෙසා යායුතුයි. ඔබට උත්සාය ඕන. ආරක්ෂකර ගන්න උසායෙන් උපයාගත්තදත්. සමානව කුටස්සලට බෙත්ල ජීවත් එන්න කල්්‍යනමිත්තු ආසේ කරන්න මෙලුව දියුණුව පල්ලෝ දියුණුව දෙකම ඔබ සලසාගන්නට ඕන ලැබෙන්න්න තියෙනවනම් කොහොමත් ලැබෙන්නේ නැහැ. ලබාගන්න ඕන්නන් ඔබ අරමුණට යන්න ඕන අවස්සද ලබා ගැනීම උදෙසා. ඒ වෙන්ෙන් කුසලේ සක්තිමත් කරගන්න ඔය ඇතෝ නිකම් විදිහට ඉන්නේ පා අවස්සදී උදෙසා අවස්්‍ය පාරයන්න අන්ඩාතිපුරේ යන්න ඕන්න අනේ මට යන්න ඕන යන්න ඕන්නන් ඔහේ න්න ඇතෑකට හිටියට යවෙන්න. ඔබ ඒවෙන්වෙන් ලෑස්තිවෙලා වාහනයක් ලෑස්තිකරින් නැත්තම් පයින් හරි ඔබ ගම ඔබ ආයුතු යතකටයි ගමනාන්තේයට යන්න නිකං හිටියට ලැබෙන්නේ නැති බව තේරුම් ගන්න. ඊළඟට ආලතියෙන පස්නේ තමයි අවසරය පින්වත් ස්මින් වහන්සේ. භාවනාවක් සච්ඡායනය කිරීම නිවනට උපකාරී වෙනවාද. සමතුහෝ විද විපස්සනා භාවනාවකින් ඇතිවන චිත්ත සමාධියෙන් පසුව ප්‍රතමධ්‍යානයකින් තොරව සෝවාහන්වීමට නොහැකිද. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්කාවසලැබීවා පාතනී යබෝධියකින් උතුම් චතුරාර් සත්‍යධරමේ අවබෝධ වීවා කියලා. කවුනාවන්ත ගුණපර සත්පුලුස පින්වර්ත්නී. භාවනාවක් සජජායනය කිරීම නිවන්ට උපකාර වෙනවාද ඕු නිවන්ට උපකාර වෙනවා. ඔබ බුද්ධානසති භාවනා මයිතී අසුභ මරණ. ඒ අන්කිසි භාවනාකමය සච්ඡායනා කරනකොට ඔබගේ දෙසවහන්ටම යහෙනවාගේ ඔබ එත් සමග හිත මැනවම් පිහිටවා ගන්නවා තිහේතුව කුසාසෙත් ඇති කරගන්නවා අනාගතයේදී ිත්තධමීන උපච්චවීද්‍ය අපාපරිය වීය වි විිපාකෝ ලැබෙන බල සම්පන්න කුසල කරම රාස්යක් ඔබ රැස් කර ගන්නවා. ඒක නිවන්ට උපකාර වෙනවා. හබයි සජ්ජායනා විතරක්ව මදී කුසලේ වඩන්න ඕන අරුණ දියුණ කරගන්න ඕන අරමුණ දියුණකරකන අට මුණත්යක ත දියුණු කරනව කියන එක සිත දියුණ කරගන්න ඕන. එතකට සමත භාවනා කරන්න ඔනු විපස්සනා භාවනා කරන්න ඕන. එතකොට ප්‍රතමධ්‍යානයේ ලැබෙන්නේ සමත භාවනාවලින් විතරයි. විපස්සනා භාවනාවෙන් ලැබෙන්නේ සෝවාආදී මාර්ග පලයෝ. එතකට සමත භාවනාවන්ගෙන් ප්‍රතමධ්‍යානයක් ලබාගන්නේී නැතුව සෝහාන් වෙන්න පුළුවන්ද කෙ ැහවොත් අනිවාාරයම පුළුවන් ඒ අය හඳුන්ුවන් අප සුස්ක්‍ර විදර්ශක යෝ කියලා සමත භාවනා නොකර විපස්සනා භාවනා කරලා ඒ විදර්ශනා භාවනා වන්ගෙන් සෝහාන් මාර්ගීයට පත්වෙන්නට ඒ ඇත්තන්ට පුළුවන්කම ලැබෙනවාඒ සෝහාන් මාර්ගීයට පත්වෙන්නට සමත භාවනා උපකාර වෙනවා වගේම සමත භාවනා උපකාරයේ නොලබා යන්න පුළුවන්කම ලැබෙනව වැඩි වසේම මඟ පල් ලැබිවේ සමත තියන උපදවාගන්නේ නැතුව සුස්ක විදහසකියෝ විදිහට. ඒ කවුන ඒ විදිහයට තීරුන්ගන්න මේ ලැබූ මිනිසත් බවේ අපති යන්න දෙන්න නැතුව මක පල් ලබා සසරින් ඉගොඩවීම උබී ඒකායන අධිස්ඨානය කරගන්න. ඊළඟත ආලතින ප්‍රස්්නේ තෙරුවන්සානය පින්වා ස්මින් වහන්සේ උදාහනයක් ලෙස. යම්කිෙනෙක් අනුකම්පා වැනි දෙයක් නිසා සතිකුට ආහාරයක් දෙනවා පාර්තනාආදිය කරන්නේ නැහැ. නමුත් ඔහුට අවිද්‍යාව පත්තියෙන් පු්ඥාභි සංකාර ලැස්සෙනවානේ. එවැනි අවස්ථාවකදී එහි ඇති අවිද්‍යාව පහදාදී හැකිල ස්වාමින්න් වහස තෙරුවන් සානයි කියලා. සත්පුරුස පිින්වර්ත්නී සහර කට්ටියය අනුකම්පාව ඇතිකරෙගෙන සත්තුන්ට ආහාර දෙෙනවා. එතකොට යදවයට කර්මකරන්පල විශ්වාස කිරීමට වඩාය බුළදු දහමෙන් පිට අන්‍යාගමිකයහෙම ගොඩක් කරන්නේ එතකොට ඒ අයට කරමකරම්පල විශ්වාස කිරීමත් චතුරවාර් සත්‍යබෝධය අරමුණු කිරීමත්. ඒවාගේම කරන පුන්න කරමයිෙන් බලාපොරොත්තු වන ගමනාන්තයක් වන නිවනක් වගේ නිවන වගේ මේ අරමුණු කිරීමත් නැති හින්දා ඒකෙනාට කරම රැස්වන කොට ඒ කරම රැස්සෙන්නේ මෙන්න මේ විදිහත. ඒකෙනා අවිත්‍යාව කියල කියන චතුරාර්ය සත්‍ය ධරමය වහල තියෙන. ඒ මෝහේ කියන ධර්මය හිත සන්තතිවල පවතිද්දි චතුරාර් සත්‍ය ධර්මය නොදන්නාකම නිසා ඒකෙන අලෝපීෙන් අදෝසයෙන් පින්කං කරගන්නවා. අමෝහේ යෙදන්නේෙ නෑ එත මෝහේ නම් අකුසාෑඇසිත්වලන යෙදන්න එකොට අමෝහේයදෙන්න්නේනෑ ඒකෙනා අලෝභය අතෝසය ඇතුව කරුණාමෛ්‍යී ඇතිකරගෙන අනිත් අ ඇත්තාන්ට ආහාරපානාතිය දෙනවා. එහෙම කරනකොට එවුදවයට පින් රැස්සෙනවා. ඇස්ුනු පුුණන්න කරමවලට පැතුවත් නොපැතුවත් විපාක විදිට ලැබෙන්නේ දන්දීමමාදී දේවල්ට කුසල විපාක. ඒකන් මනුස්්‍යූපතයක් දීව්‍යවූපතයක් මනුසදීව්‍ය සම්පස්සා ඒවගේ ලෞකික දේවල්. ඒවගේ දේවල් ගොඩක් ඒ ඇත්තන්ට ලබන්න පුළුවන්කම ලැබෙනවා. එවදවයට මේ නාමරෝපි ස්කඳධාතුවාඇත්න ඉන්ද්‍රීයාන්. මේ පංචපාදා නස්කන්ද ඒකින් අතමි දෙන්න මේක උපකාර වේවාකෙන පාර්තනාවක් නෑ බලාපොරොත්තුවක් නෑ. ඒ දුක්ක සත්්‍යය වගේ සමුදී සත්‍ය නිරෝධ සත්‍යය මාර්ද සත්‍යකෙන චතුරාර් සත්‍යයා භෝධඥාණයෙන් කෙලෙසුන්ැසීම අරමුණු නොකළහින් ද මනුස්සදීවය සම්පාත්විඳමින් එව්දවයට සුගතියෙන් සුගතිය සැඩසරන්න පුළුවන් මෙයාග බුදුදහමයෙන් පිටත්. වෙනත් විවිධාකාර. ආගන්වල තිය නා පිංවර්ත්න මේ වගේ ්‍යම්්‍යම් පින්කාන් කරගන්න පුළුව අංක්‍රම. අසනට උ දෞකිරම් උපකාරකිරීම වගේ දේවා ගොඩත්තිනයක යහපත්පති පලවිදිර සුගටය උපත්තිය ලැබුණත් ඉක්මටම නිවන් දකින්න හිීත සම්පත් සැකසෙන්න එනිසා නුව නැතුදවිය නිවනාර මුණකරගෙනම දන් දෙන්නට ඕන සිල් රකින්නට ඕන භාවනා කරන්නට ඕනි විධාකාර පුුණෙකු සල කරමයෝකර ගන්න ඕන එතකොට කල්නවා ඉක්මං අවස්ථාවක තුන් රාබෝධීන්ක්තර. අබෝධිකට පත් කිලිසුන් අසා නිවන් දකින්නට හැකියාව ලැබෙනවා. සසරින් එතරවී අරමුණු කරන්න බලවත් කුසල චෛස්සකයන් යෙදෙන විදිහට නිවන හරමුණු කරගෙන කටයුතු කරන්න. ඊලඟට ආලතියෙන පස්නේ තමයි ගරු ස්වාමීන් වහන්සේ. මානවයා පරිනාමේ වී ඇත්ති වානරයන්ගෙන් කියන කාරණාව කොයි තරන්දුරට බුදු දහමට ගැලපීද. කවුණාවෙන් පහදා දෙන සේකවා තෙරුවන් සානයි කියලා. සත්පුරස කවුණාවන්ත ගුණබර පින්ගුවත්නි ඒක අමූලික බොරුවක්. මානවයා පයනාමේ වී ඇත්තේ වානරයන්ගෙන් කියල කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒ කියන කෙනගෙන් ඔබ අහන් ඕන එතකොට ඔබ හිතන් ඉන්න මේ ලෝකයේ සදාකාලිකයි කියලද මේ පුතිවේ සදාකාලිකවේ ස්ථීරත්ව තියන එකක් කියලාද. කොට ඔබ තංගින්න මේ පුතුවිය සම්පූර්ණයම වෙනස්සෙන් නැතුව විනාසවෙෙන් නැතුව අලු තූලිවෙන්නේ නැතුව මේ විතියට හැමදාම සදාකාලිකෝ තිබ්බ කේලද. ඒ හින්දද වානරයන්ගේ මනුස්්‍යයෝ පයනාමේ වෙලා තියෙනවක් කියල ඔබ විශ්වාස කරන්න එකලා පෙරලා ඔහොකින් අහන්න. මේ ලෝකයේ සදාකාලික නෑ මේ ලෝකේ ස්ථීරසාරන හැ මේ ලෝකේ විනාස වෙනවන්න ැඇවත්ත හැතෙනවා. නැවත විනාස් වෙනවා නැවත හැදෙනවා. දැන් මිනිස්සුන්ගේ ආයුකාලයේ අවුදු සීයක් වගේ වෙලා තියෙන්නේ ලෝබදීස මූහකන අකුසර හේතු වැඩිමින් පවතින කාලයක් හින්දා. මේක අවුදු දහයක්ත් දක්වා ඉසරහට අඩු වෙනවා. ආපව්වෝක වැටි වෙනවා ආපව් අඩු වෙනවා. කාලේ ඔහොම යනකොට පිංවර්ත්නේ මේසක් මේ පුතුවිය යම් දවසක සූරයන් හතපපායලා. තිිකෙන් ටික නාස්ස වෙලා අන්තිමට සම්පූර්ණෙන් විනාස් වෙලා අලුතුූ විලිබෙනවා විනාස්වෙමී යනව මොහ විසාාල කාලයක් විනාස වෙලා ඉවර වෙලා හිස්ස තියෙනවා කිසිවක් හැදෙන්න්නැතු තවත් විශාල කාලයක් හිස්සතිබිල නැවතත් හැදෙන්න්න තවත් ඒ වගේ විශාල කාලයක් යනවා හැදිලා මේ වගේ පවතින්න තවත් ඒ වගේ විශාල කාලයක් යනවා මේ වගේ පවතිනකොට මනුස්සීන්ට බොහෝ අතින් සමානසත්වයො අතීතිඉන්න පුළුවන්. මිනිස්ු අ මේ වගේ පොඩි උසක් මහතා තිබ්බය නෙමි ගොඩාක් උසමහතතිබ්බ මේ වගේ අවුරුදු අසීයකට සීමාවිච්චාය නෙමේ අවුදු දහස්ගන්නින් වැඩි වුණනු අය ඕන තරම්ය පෘතිවිය තුළජීවත් වුණා. මේ සංසාරයේ මහා විශාල කතාන්දරයා. ඒ ඒ විදිහට දකින්නතුූ විශාලදේ විශාල විදිිය දකින්නැතුව. එක්තරා කොනක් විතරක් අල්ලගන්න උත්සහ කලාම ඒ අයට හැමදේම වරදිනාව වගේම් පැට්ලෙනවා. ඒ ලෝකයේ සදාකාලිකය කර විශ්වාස කරලා වඳුරාගේ පිටට තිබ්බට මානවයාගේ පයනාමේ ඔහුගේ දුෂ්ටියේ මිත්‍යාව තමයි ඒකෙම් පේන්නේ ඔහුට මේදී සම්පූර්ණයම වැහුණ නෑමේ ලෝකයත් විනාසලායන් දෙයක් නිසාන් ස්තිරසාහ දෙයක් නෙමේ අග්ඥ සූත. යේදී දීශනාකට පුදේ තමයි සැබෑම ලෝකයේ සමානවයාගේ පැවැත්ම කතාන්දරේ වෙන්නේ ඒක ඒ විදිිය තේරුන්ගන්න ඕනේ පරිනවාදය සම්පූණ අමෝලික බොරුවක් වගේ මිත්‍යා දුෘෂ්ටියාක. ඊළඟට ආලතියෙන පස්නේ තමයි අවසරය ගෞරවන්ය ස්මීින් වහන්ස. සාමීන් වහන්සේ සමරිසි සේවනයේ පාප කර්මයක්ද. මහට කවුණාවෙන් පහතා දෙන සේක්වා. ස්වාමීනී තෙරුවන් සානයි කියලා. සමරිසි සේවනය බොහෝ අකුසල කරම වැඩෙන එකක්. ඒක සාමාන්‍ය සමාජ සම්මතිය ඉක්මවාගිය එකක්. බොහෝ අකුසලසිත් තමන්ට ඇතිවන එකක්. තමන්ග පවුලෙවඋදවයට නින්දා පාස ගොඩක් ඇතිකරවන එකක්. තමන්ගේ කියාකාරකම් හින්ද තමන්ගේ හිතවතුන් සමීපතමයෝ ගොඩාක් මව්පිය නෑතෑ ොහුඟක්. අකුසල කරම රැස්කර ගන්න කාරණාවක්. තමන් බොහෝ දෙනාට පාපකර්ම කරගන්නට අවස්ථාවක් සලසාදීමක්. එනිසා හුඟක් පාපකරම රැස්කර ගන්න එකක්. නින්දාපහස අවලාද ඇනුම් බැනුම්වලින් වගේම විවිධාකා තාදන පීත්න වගේම විධාකාර ගැටළු ගොඩාක් නිර්මාණය කරන එකක්. එනිසා සම්රසි සේවනයෙන් ඉවත්ීම තයි කළ යුත්තේ. සමරස සේවනය නොකළ යුත්තක්. ඒ වෙනුවට කාමේ වාදවා හැසිරින් නඇති අඹු සැමිජීවිතය තමයි වඩා වටින්නේ. සමාජයේ ඒ අගේ කරනවා. අඹ සැමියන් විදිිර ජීවත් වනා කළ කවුරුත්තයකට දොස්කි කියන්න. නින්දා අපහාස අවලාධකරමින් අන තුදවිය පාපරම රැස්කරගන්න. ඇැස්කරගන්නවනං යුද්ධවෙකි විසියාදී යම්යම් වෙනත් කාරණ. සමාජය තුළ පවතින. ඒ දේවාලි ඉක්මවාගිහිල කටයුතු කරද්දි. තමන්ටත් අනුන්ටත් රැස්සෙන්න්න බොහෝ අකුසර කරම. එනිසා සමාජ්‍රාකාරකං එයාකාරයෙන් පවත්තා ගැනීම වඩා වටිනවා, ඒක ඉක්මවාගියොත් ඒ එක කරන්න බැරිකමක් නෑ කරන්න පුළුවන්. නමුත් පින්ංවර්ත්න තමන්ටත් අනුන්ටත් ඇතිවෙන්නේ අකුසල චීතනා. අකුසල සිස් වභාවයක්. ඒවා දෙලුවටම අආපතක් පින්ස පවතිනා වගේීම රාගී කොහොමත්රාගේන රාගයෙන් වෙන් වෙන්න උත්සාහකිරීම වඩා වටින්නේ. ඊළඟට ආලතියන පස්්නය තමයි අවසරයි හා මුදුරුවනේ. අපේ නිවෙස්සල බිත්තිවල සතුන්ගේ කියාකාරකන් නිසා පැළවෙන බෝපැලගස් ඉවත් කළ හොත් ඉන් අකුසලයක් සිදුවනවාද. ඒවා වෙනක් සුදුසු තැනක පැල කළහොත් එයින් දකුසලයක් සිුදුවන්නේද. එවැනි ගස් ඉවත් කිරීමට සුදුසු විදිහක් පවතින්නේද. කවනා කර අපහට අනු කම්පාාවෙන් පැහැදිලිකෝ දෙනසේක්වා ඔබහන්සේට සිත්කැමති බෝධියකින් ඉක්මන් නිර්වාණ අවබෝධය සැපසේ සැලස් ලැබේ වායි පතමි කියලා. කවනාවන්ත ගුණබර සත්පුරුස්ස පිංවර්ත්නයේ. ඔබේ නිවෙස්සර බිත්තිවල සතුන්ගේ කියාකාලකං හින්ද නානාප්්‍රකාර විදියට බෝපැළෙහෙම පැළවෙනව ඇති. හැබැයි බෝධීන් වහන්සේ කිව්ව හාම භාගිවතුන් වහන්සේ එදා දඹදිව බෝධීන් වහන්සේලා නැත්තැඟ ඇසතුව බෝරුක් බොහෝමයක් තිබුණාත්. ගයාවේ ජයසේමා බෝධීන්වහන්සේ පාමුල තමයි වැඩ හිටියේ. එතකට පූජනී අත්තයට පත්වුණේ ගයාවේ ඇසතු බෝධීන් වහන්සේ සහ ඒ පරපුර. ලංකාවට බෝධීන් වහන්සේ වැඩමකර වගෙන එනකොට තවත් ඕන තරම් ඇසතු බෝරොක් තියෙන් නඇති. ඇසතුරොක්ෂ තිබුණට පූජනී අත්තයට පත්වනේ පූජනී අත්තයට පත්ගලි භාගිවතුන් වහන්සේ සම්මා සම්බුද්ධත්තයට පත්වනේ ජැසීමමා බෝධීන් වහන්සේගේ බෝ පරපුර. ඒ විජසී ජෑසීමහා බෝධීන් වහන්සේගේ බෝධි පරපුර අස්ට පලරහබෝධ දෙතිස් පළ රහ බෝධයාදී විදිහට ඒ ඒ බෝධීන් වහන්සේලාගේ බෝපැලවිදියට ලංකාපුරාමත් විසදී පැතරවුණා. එතකොට විවිධ සත්තුන්ගේ කියාකාරකන් නිසා එම බෝධීන් වහන්සේ ලාගම බෝ අංකුර වැටනවාද කියන එක ගැ අපින් නිගමනයක් එෙන්න්න බැහැ. පවත්නී. හොම ුසු ැන්ගල බෝ පැල පැළවෙනකොට ඒ ඉවාත් කරන්න ඕ ආපි. ඉවත්කරනකොට ඔය ඇත්තෝ බොහොම ගෞරවයෙන් වන්දනා කරලා ඔබට අකුසාසිත් ඇති නොවන විදිහට ඒ ඉවාත් කරන්න සුසු තැනත්තියනොන රෝපනය යණ රෝපණය කිරීමේ කිසිදු වර්දාක් නැහැ සුස්සු තැනක රෝපනය කරන්න ඉවත්කරනකට ඔ ඔබට අකුසාසිතක් ඇති නොවන විදිහට. ත්රින් දෙවියන්ට ඥාතීන්ට ආදියත්වින් පුුණ්‍යාණමවොත්නා කරමින් කටයුතු කරගන්න, මානවයින්ට මනුස්සයින්ට හානියක් වොන තැන්වල බෝධීන් වහන්සේලා රෝපණය කරන්න හැ. නුසදු ස්තැංවල තියෙනදේ ඉවත් කිරීමේදී ඔබ කු හසිෙත් ඇතිීවත් කර ගත්ත කියලා ඔබට ගැටලුවක් වෙන්නෙත් නැහැ. ඒ විදිහට පරිසමෙන් ඉවත් කරන්න සේලම බෝධීන් වහන්සේලා නැත්තන් සියලම ඇසතුරුක්ෂ සීමාබෝධීන් වහන්සේගේ සාකාම නොවේ. ඊළඟට අහලතියන පස්්නේ අවසර ස්වාමීන් වහන්සේ සිත පවතින්නේ හදවත ආසිතය බව ධර්මය සඳහන් වෙන වානේ. වර්තමානයේ සිදුකන හදවත් බද්ධකිරීම ො බද්ධ කිරීමේ සැක්කම් වලදී. රෝගී හදවත ඇති පුද්ගලයාගේ හදවත ඉවත් කර. මොලේ මියගිය පුද්ගලයක්ගෙන් ලබාගත් නිරෝගී හදවතක් බද්ධ කිරීම සිදුකරයි. එම අවස්ථාවේ මොලේ මියගිය රෝගයා මියගියද. ඔහුගේ හදවත අනෙක් පුද්ගලයාගේ සරීරයේ තුළ පවතින නිසා විඤ්ඥානය එකම කෙනෙක් ගෙද්ද. මොලේ මියගිය පුද්ගලයාගේ හදවතිය සිට ඉවත් නොවූ නිසා ඔහු හදවත බද්ධ කළ පුද්ගලයා තුළ සිටනවාද. නව හදවත බද්ධ කළ පුද්ගලයාගේ පෙරපැවති හදවත ඉවත් කළ නිසා ඔහුගේ සිත ඊළඟ භවය කරා ඉවත්ව යනවාද. හදවත් බද්ධයකදී අදාළ පුද්ගලයන්ගේ සිත්වලට සිදුවන්නේ කුමක් දැයි කවුුණාවෙන් පහදාධන සේකවා. ඔබවහන්සේට නිදුක් නිරෝගී සුවචිරජීවනය වීවා මෙම ධර්ම දාන මේ කොසලේ ඔබවහන්සේට නිවන පින්ස ප්‍රඥා පාරමිතාවක්ම වීවා කියලා. කවුනාවන්ත ගුණබර සත්පුරුස පින්වර්ත්නී. මනුස්ස ලෝකයේ කෙනෙක් උප්පත්්‍යය ලබනකොට ඒ කෙනාගේ. පර සංසාරය කරගයෙන් තියෙන කර්ම නිසා මවකුස පිළිසිඳ ගාත්ති. ඒ කෙනාට වස්තුදසය කායරසක භාවදස කියන රූපකලාප තුනක් කරමයෙන් ලැබෙනවා. කරමයෙන් රූපකලාප ලැබෙන්න ඒ කෙන ඒවෙද්දිත් රූපයට ගැලපෙන බිමකට පැමිණෙන්න සුදුසු පරිසරයා සැකසිලාතියෙන් ඕොන ගරබාසයක් තුළ. සුඛනු ගර්භාසයට ඇතුල් වෙලා. මවපියන්ගේ සුකඩම්බ සංසේචනය සිද්ධ වෙලා. ගර්භාස භිතියේ ඒ ඇලිලා. මවුපියන්ගේ සුකඩම්භ සංසේචනයට අර මානයට පත්තන කෙනෙක්ගේ මානාසන්න චිත්තවීතියේ අන්තිම ජවන්සෙත් පහේ විපාක විඤ්ඥානය ඒ චුතිසිටෙන් පස්සේ. බැසගන්නේ වීතනා සංඥා සංකාරත් එක්ක අතන තියෙන රූපවලට කර්මජවැසයෙන් එතන පහළවන වස්තු දසකයේ තුළ. එතකොට සිත පවතින්න වස්තුරූපයක් ඕන වෙනවා අසංඥ සත්්‍යය අරූපී තැන් ඇරුුණාම අනෙත් හැම තැනකදීම. ඒ වස්තුරූපයට බැසගන්නවා. ඒ වස්තුරූපයේ වි්ඥානධාතු පරම්පරාව තියේද්ති. එයාගේ කරමජවසයෙන් කායදසකයත් කාන්තාවදද පිරිමිය්දිකයන භාවතසකයක් ලැබෙනවා. තාමත් හෝදවස්තුවක් විදිහට අර පස්සේ ලොකු වුණු වැඩිහිටියෙක්ගේ බද්ධ කරන මස් පිට හැතිලා නැහැ. හදවස්තුවක තියෙන රුතිරය සම්පූර්ණයෙන් අයිංකලොත්තයක සුදුපාට හමක්න සුදුපාට මස්ස දැල්ලක් තම හැතුලා නැහැ. ලේපාටටවත් හැරලා නැහැ. ලේපාටටවත් හැරුන් නැති තැනක තමයිබී වස්තු රූපදසකය පහළ වෙන්නේ. එය වටා පසුව ටිට ට හදවස්තුව හැදෙනකොට හදවස්තුව මොලේට වඩා කයාකාදීව හුන්ටට පේනව වර්තමාන දියුණු තාක්සණයනුත්. මොලේ කාකාරී තත්වයට පත්වෙෙන්නේ දා හතර වැනි සතිය වගේ වෙද්දී. මොලේ අවස්ස සරීර කියාකාරීතයට එවුුණට සංසාරික පැවැත්මේ දී වසල්ද වස්තුරූපය ඇසුරේ සිත් පරම්පරාව පවතින්නේ. දෙවන තතිය වගේ වෙද්දි ලේපාටට හැල්ලා තුන්වැනි සතිය වගේ වෙදි කැටි ගැහලා. හතරවැනි සතිය වගේ වෙදි ගණමස් පිින්ටුුවක් කලා ටිකෙන් තික වැඩින මේ සත්වයාගේ පෙරසංසාරයේ කරගත්ත කරමවිපාග හින්දා මේ වැඩුනෝ තැන්වල චක්කු උප්‍රසාද සෝතාප්ප්‍රසාද ගහනක්ප්‍රසාද ජිව්හත් ප්‍රසාද කියන මේ දසක රූප කලාප ටිකත් හැත්තෑ හත්ව රාත්්‍රීවෙදි පහළ වෙනවා. තවත් මේකෙන වැඩිලාමලොවෝ උප්පත්තියලා බල ඔබ කිව්ව විදිට මොලේ මිය දෙනකොට ඒකෙන ඇත්තට මැරිලා නෑ. ඒකෙනගේ මොලේ මියතුනත් අර දාහත වන සතියේදී සාරීදික ක්‍ර්‍යාකාරකං කරමින් ඇතිවෙච්චේ ඒ මොලය ක්‍රියාකාරී තත්වයට පත් වූ මොලය දැම් මේවෙද්දී අක්්‍රිය වනත්. ඒකෙන මවකුස බැසගන්නකොටම කියාකාරී තත්ත්වයට පත් වුණෝ මස්වැදැල්ල හැදෙන්න්න කලින්ම කියාකාරී තත්ත්වයට පත් වෙච්ච හදවස්තුරූපය ඇසුරුකරගෙන් තියෙන වි්්‍යාන්ධාතු පරම්පරාව තාමා සක්ියව තියෙනවා. එහෙම තිේති ඒකෙනා මොලේමිය ගිය නිසා මැවුණක් කෙල හිතලා ඒකෙනාගේ සැත්කමක් කරල හෝදවස්තුයි ඉවත්කරන කොට. එතින්දි ඔහුුව මානයට පත්කරනවා. ඔහුගේ සාරීරික කියාකාරකම අක්්‍රිය කල මැසින් අහින් කරලා අඩ හෝදවස්තුව තියෙන සම ඉවත්කරනකොටඒ රුදිර කියාකාරීත්‍රයයක්්‍රිය වෙලා හදවස්තු අඩපතා පමණ රුතිරේ ඇසුරේ පැවනු වවස්තුරූපයේ තවතුනටත් පවතින්න බැරිවිදිහට ආය්‍ය උස්නයේ විඤ්ඥානයකින තුනම ඉවත්වෙන්න පුළුවන් තත්වයට යම්කිසි ඔපේසින් කියාකාරකමකින් වෛද්‍යවරුම් විසින් සැත්කමකින් ඒක ඒ විදිහට සිද්ධකල හෝ මරණවා. ඔහුව මැරුවට ඔහුගේ අර හදවස්තු ඒ රූප ගොඩ නැත්තන්ගේ ලිය අයිමුණනාට පස්තින සුදුපාට සමනැත්නම් රුදුරයාත් එක්ක තියෙන එය. ඒ හද වස්තුව අරගෙන තවත් කෙනෙත්ට බද්ධ කරද්දි, ඒකනාගේ මොලේකයාකාරී ඒකනාගේ අර හැත්තෑහත්වන්ඳෙන් රාතයේ පහළ වෙච්ච, චක්කූප්‍රසාද සෝත්‍රසාදාදී ප්‍රසාද වස්තු ඔක්කොමටික තියෙනවා ඒකෙනගේ මැසිමකට බද්ධ කර ලහෝ ඒකෙනාගේ හදවස්තු අඩපතා පමන රෘතිරය ඇස්සුරු කරගෙන වස්තුුරූපය තියෙනවා, එයාට අදාළව තියෙන කරම විපාක වලින් ඇතිවවෙච්ච නාමරූප සන්තති ආකාණ්ඩෝ පවතිනවා සිද්ධ කරන්නේ අර මස්රූපයේ ඉවත් කරලා ඒවෙනුවට තවමස්රූපයක් බද්ධ කරන එක. එතකොට අරකෙනා මැරුවට මේ කෙනා මැසිංවල උපකාරයෙන් ජීවත් වෙනවා. මේකනාගේ වස්තුුරූපයේ පවතින් ඕන කරන සරීර උුණුසුමතියනවරකිෙනා ගුණුසු ඉවත් වෙලා යනවා. ඒකෙනගේ ආ ආවිස කරමය විආවිස විඤ්ඥාණය උණුසුම තුනු ඉවත්වෙනවා නානයටත් කරනවා, මේකෙනාගේ ආසයි උස්නයයි. ඒවාගේ විඤ්ඥාණය ඒතික පවතිනව විඤ්ඥානයට ස්ථානයේ බවට පත්තන අඩපතා පම රුදිර ඇසුරු කරගෙන් තියෙන් තැන්ට අතවත් කෙනේගේ හමක් මේ ඒ හදවස්තුවක් බද්ධ කරලා වාසස්ථානය සැකසුනාට එතනදි රුදිරේ ඇසුර කරගෙන් තියෙන විඤ්ඥානීවත් කරන්නට මේ භෞතිකව උපකාරණවට විිවිධාකාර දේවාලට හැකියාවක් නැහැ. ඒක ඒ විදිහට තේරුන්ගන්න ඕන මොලේමියගේ පුද්ගලයාගේ හදවත්තයින් සිත ඉවත්. නොවනු නිසා වහුගේ හදවත බද්ධ කළ පුද්ගලයා තුළ සිටිනවාදකළ ඇහුවොත් නෑ ඔබට වැරදුනාා සම්පූර්ණයෙන්ම ඒකද හේතුව තමයි මොලේමියගේිය පුද්ගලයාගේ හදවතින් සිත ඉවත් නොවී තියෙන්න්නේෑ මොකද හදවතේ මස්කුල් මස්ගොඩයනෙම හිත පවතින්නේ වස්තුරූපයේ තියෙන්න්නේ මෙ හදවත වූව පීන්න හැදන්නත් කලින් ලේපාටට හැරෙන්න්නත්කලින් මවපයාන්ගේ සුක්කරීම්බ සංසේචනයන් තලතිල් පැහැට තියෙද්දිම හදවස්තුව පසුවට හදැනනිස්ාන. මුල්කරගන්න ඒ වස්තු දසකයි පහළ වෙන්නේ පටවි්‍යආපෝතීචෝවායෝ වන්න ගන්දරස් ඕජා ජීවිත තන්දිය දුවපේ වස්තුරූපය කියන වස්තු දසකේ කරමජයකක් තවත් කෙනෙක්ගේ නාම රූප. සන්තතියට අදාළ වස්තු දසකයක් තවත් කෙනෙක්ට බද්ධ කරන්නට කිසිදු ජගතෙට්ට හැකියාවක් නෑ. ඒ රූප කලාපයකතියෙන මස් කෑල්ලක් තව කෙනෙක්ට බද්ධ කලාට. ඒකඒ විදිහට නිවැරදිව නිරවුල්ල පැහැදිලිව තේරුන්ගන්නට ඕනෑ. ඊළඟත ආලතියන පස්්නේ තමයි පින්වාත් ස්වාමීින් වහන්සේ, ත්‍රිපිටික සංගස්සන පනත්තට. සිදු වූයේ කුමක් දැයි දැනගන්න කැමැත්තෙමි. උතුම් නිර්වාණයේ සාක්ෂාත් වීවා ස්වාමීන් වහන්සේට තෙරුවන් සානයි කියලා සත්තුලස පිින්වත්නය දා බණ්ඩානායක සම්මන්තන ශලාව තුළ සාකච්ඡා කල අවසානයේදී ඒ පිළිබඳව කමිටුවකුත් පත් කරලා ඒ කමිටුවට පවල්ලා ඒ පිළිබඳව අවස්සක ආකාරකන් කරන්නට පැවරීමකුත් සිද්ධ කලාට කමිටුවට නාම ඒකනයකුත් ඇතුළ කලාට ඒක ඒ විදිහට සිද්ධ වනාා විතරමයි. එතනින්ගේ හාට අද වෙනකම් කිසිුදු දැනුන්දීමක් කිසිල් සාකච්ඡාවටය කිසිදු දෙයක් නැහැ. ඒක එතනම ඒ විදිහටම නතර වුණ වර්තමානයේදයේ ඒ පිබඳ කිසු ආරංචියාක. නමුත් ඔබ ඔබේ දිවිහිමීෙන් උතුම් තිපිටික බුද්ධවාචනයේ සංලක්ෂණය කරගන්න ැක ගන්නට ය තියෙන විදිහටම පවත්වාගන්නට ඔබ ඇප කැපවී කටිහිතු කර හැටියට අප ඔබට මතක් කරනවා. ඊළඟට ආලතියෙන පස්නේ තමයි තෙරුවන් සානය ස්වාමීන් වහන්සේ. වර්තමානයේ බොහෝ පිරිසක් කණ්ඩායන් ගත වෙමින්. බුදුදහමට අපහාස කරමින් විවිධදී සිදු කරයි. තවත් පිරිසක් මේ බුදුදහම රැකගැනීමට බොහෝ විහෙසමින් කටයුතු කරයි. නින්දාද ලබයි. තවත් සමහර පිරිසක් අපහස කිරීමක් හෝ රැකගැනීමට විහෙසීමක් පත් නොකරයි. මේ පිරිස්තුරට ලැබෙන විපාක කවර ආකාරයේ ඒවා වීවිධ ස්වාමීන් වහන්සේ. කවුණනාවෙන් පාදර. සත්පුරුස පිංවර්ත්නී ලෝතුරා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ නමක් ලෝ පහළවෙන්නේ ඉතාමත් කලාතුරකින්. ඒ භාග්‍යවත් ලෝගුර බදුරජාණන් වහන්සේ ලෝකහි පහළ වෙලා. ලෝටි විවරකන උතුම් බුදුදහම ආරක්ෂ කරගන්න රැකගන්න අතීතිය මහරාතන් වහන්සේලා භානක පරම්පරා නිර්මාණය කළ තිපිටකයි ගන්තතාරූඩ කරලා අටුවා ටීකාදිය මැනවින් සුරක්ෂිත කරමින් පවත්තාගෙන ඇවිල්ලා වර්තමානයට දායාද කරමින් කටයුතු කලාවාගේ වර්තමානය ඇත්තොත් ඒ අනාගතයට දායාදකරමින් තමන් පිළිපදිමින් තමන් දැනීගෙන ගනමින් කටයුතු කරන්න ඕන. එතකොට එක පිරිසක් බුදුදහමට අපහාස කරමින් විධතීවල් කරනවා. එහෙම කරන්නේ ඒ ඇත්තූ පිළිගන්න මිත්‍යාදුෘෂ්ටික විවිධදීවල් වෙනුවෙන්. එතකොට ඒයුදවිය මේ වගේ ලෝකී සැබැෑපෙන්නන උතුම් බුදුදහමට නිින්දාපාස කරමින්, විවිධ විදිහයට කටයුතු කරමින් එමි සත්පුරුස පිරිසට හිංසා ප්‍රධාදිය කරමින් කටයුතු කර ඇ්ද අර උදවීයට ඇතිවන හැම දිය සේකටම යවුදවීට අකුසල විපාක රැස්වෙනවා. ඒත් වෝ බනින හැම බැනුමකටම හැම නිින්දාවකටම හැම අපහාස හැම හිදිහැරේකටම අකුසල කරම රැස් කරගන්නවා. ඒ උදවයේ කරම කරම පලි විශ්වාසක කරන ඇනෙමි. ඒදවිී විත මිත්‍යයා මතවා ධානකර්තිය. ුදුරජාණන්හන්සේ වැඩ හිටේ කාලෙ හිතයන ආනාපකාල මිත්‍යාමතවාද දැරූ අය වගේ මේ අයත් විවිධාකාර මිත්‍යාමතවාදවල ඉන්න අය. එනිසා තමයිකිනට හිතහයිය කරගෙන මේ වගේ පිවිතුරු පිරිිසුදු පැහැදිලි නිර්මල දහමට දොස් කියන්න පුළුවන්කම ලැබෙන්නේ. එතකොට යුතුවිය බොහෝ කුසල කරම ලැස් කරගන්නවා බොහෝ හිරිහර පීදා අනාගතති ඒ ඇත්තන්ට මිනින්න සිද්ධ වෙනවා බොහෝ කරදර ගොඩක් එක්ක. තවත් පිරිසක්. තුම් බුදහම රැකගන්න බොහෝ හෙසමින් කටයුතු කරනවා. ඒඇය නින්දා ලබනවා අපහාස ලබනවා. හැබැයි ඒ කට්ටිය තමයි මෙතනීන සැබෑවීරෝ වෙන්නේ. මොකද ඒ උදවිය බුදු දහම රැග්ගන්න විහෙසමින් කටයුතු කරන කොට. බුදු දහමට සද්ධර්මපතුරූපක එකතුවෙන දෙන්න ඇැතුව. ය තියන විදිහටම ආරක්ෂා කරමින් කටයුතු කර ද ඒ උදවිය අටහා කුසාසිෙත් ඇති කරගෙන් තියෙන්නේ. එවදවයට නින්දාහනයනකොට හරිම සතුටු සිතින් ඒවා පිළිගන්නවා. ඉදා අහන්න හන්න වදවිය ලබාගත් බුදුදහමේ හිත්මීම අපූරුවට මිඳමින්. එවදවිය ඉවසීම කියන පාරමිතාව තමන්තුල ඇතිකරගන්නවා. එහුදවිය බුදුදහම ගැනම දේශනා කරමින් කියමින් සත්‍යවාදී බව කියන පාරමිතාව තමන්තුළ ඇතිකරගන්නවා. මෛත්‍රීය උපියක්ෂාව වගේ අධිෂ්ඨානයේ වවගේ මිස්කඳධාතුවායත්නා දැනීගෙනෙන අර. වැදි මිත්‍යා මතවාද කඩාන්න ඔත්සාහකිරීම ධර්මදානය කරමින් ඒ ඇත්තෝ ධර්මදානය ලබාදීම. ඒවාගේම සිරදැකීම කාමයන්ගේ වංවීම මේ වගේ පාරමිතා දහයටම අදාළ විපාක අපූරුවට ලබාගන්නවා සසරින් එ ගොඩවෙන්න. ඒ උදවිය මහා විශාල පින් කමක් සිද්ධ කරන්නේ. බුදු දහම වෙනුවෙන් ඉදිරි පත්වෙලා ජීවිත පරිත්‍යයාගෙන් කටයුතු කරන. උදවිය තමාන්ට පාරමිතා දහයම සිද්ධ කළගන්න පුළුවන් විදිහට හැසි දෙන්නේ. ඒනිසා ඒ උදවියෙන් ලැබෙන ප්‍රතිඵල අති විශසාලයි. ඇති තරම් පැනපුදීින් ඒ ඔබට මල් වැස්සක්. ඇති තරම් ඉදාකරපුින් එහි කොය ඇත්තන්ට රත්තරං වැස්සක්. ඔය ඇත්තන්ට ඇති තරන් හිරිහට පීඩ කර පුදින් බුදු දහම රකිමින් බුදු දහම සුරාසිත කරමින් එහි උන්නතියට කටයුතු කරන ඔය ඇත්තන්ට ්‍රන්දදී මසු කකාවනු මහා වැස්සක් ලබනාකර හිතාගෙන සතුටි වෙන්න සසර ගමනින් එතර වන ගමනයේදී ඔය ඇත්තන්ට ලැපිනපතිඵල අති විසාාලයි. තවත් පිරිසක් අපහන්ස කිරීමක් හෝ රැකගැනීමට විහෙසීමක් නැතුවටයුතු. kenevana එවදවිය බුදු දහම විශවාස කරන්න. එවදබී අනිත්්‍යවැඩි හිංසා පීදා කරන්නෙත් නෑ. අනිත් ඇරිි හිංසා පීදා අපහස නොකන එක හින්දා ඒව්දවයට කුසා රැස්සෙනවා. හබයි ඔබට තරං අරාසිතවාද රණඩිදී මසු කාවනු වැස්සක් ලැබෝ වගේ බොහෝ යහපත් ප්‍රතිඵල ගොඩා කර ඇත්තන්ට ලබන්න බෑ මේ තුන්දනාකින් වැඩිපුරම බලසම්පන්න යහපත් හොඳන් පිරිස තමයි ලාබූ අලාබූ අයිසූ යසූචය නින්දා පසංසාසුකංච දුක්කංකින අ अतः ඒ මේ නානාපකාර අටලෝ දහමට පින්වත්නී මුහුණ දෙමින්. එහි නොසැලි බොහෝම පබල විදිහට උතුම් බුදු දහා භාගිවතුන් වහන්සේගේ සම්බුද්ධ වචචනය සුර සිතකරමින් අනාගතීට දාආදකරමින් තරම දානය සිද්ධකරමින් දානයන් අතර උතුම්ම දානයේ සිද්ධ කරමින් ලෝටම සතක් සාාන්තියක් විදිර ජීවත්තන සත් පුරොස්සයෝ මේ තුන්ගොල්ලෙන් උසස්ම පිරිසවෙන්නේ ඒ කට්ටිය ඊට වඩා පහලව ඉන්න පහල ඉන්න පිරිස වෙන්නේ. නිත්තයට නිින්දා පහස කරන්න ඇතුව තැකගන්න විහෙසක් නැතු ඉන්න පිරිස පහාත්ම කණ්ඩායම වෙන්නේ අර හිරිහැර පීදා කළමින් ඉන්න මිත්‍යාදුෘෂ්ටි කණ්ඩායම. උසස්ම පිරිසාතද සේෂට වැජබෙන ඔය ඇත්තු නිවන් දකින්නත් අධිස්ථාන සීලීව කටයුතු කරගන්න. ඊළඟට අහලතියන පස්්නේ තමයි තෙරුවන්සානය ස්වාමින් වහන්සේ. මා අසාඇති පරිදි. අම්ඹපාලී මහාපදුම දීවිය ආදී සහරපුන් ්‍යවාන්තයෝ, මහුකුස ප්‍රතිපක්ෂ කරන ලදී. එසේ කළ හැකේ කෙසේද දැන්යාම් පිනක්කර මවකුස ප්‍රතිසේප කළොත්. එය එක ආත්මයකින් පිනෙ ඉවරවෙලා නැවත මවකුසට යනවද. මහා පදුම දීවියත් මේ බුද්ධ ශාස්නයේදී ඉපර්ත්න ආත්මේත් ඕහ පාතිකද නැතිනම් මවකුසේද. ඉතා ඉක්මනින් නිවන් දැකේ යුතුය නිරයක් වැනි දුක් ඇති මවකුසක නිවන් දකිනතුරු ප්‍රතිසේප කර හැකිද යම් කුසලයකින්. අප බෝසතුන් වහන්සේ ප්‍රතිසේප කර අවස්ථාතියේද, බෝසතුන් වහන්සේලා අනිවාරීම මවකුසකම සෑම ආර්මකම ඉපදිය යුතු ද මනුළොව. එකවර මෙසේ බොහෝ පස්න ඇසීම ඔබහන්සේ එපා කියනවද. සතියකට ඇසීමට බොහෝ පස්න එනවාකමක් නැද්ද සාමින් වහන්ස තෙරුවන් සරණයි කියලා. ඒ කවනාවන්ත ගුණපර පින්වත්නී අහලතියන පස්සන උට හිනම් පහලට උත්තර දෙන්නන්. අම්බපාලී මහාපදුම දේවියාදී සහර පුුණ්‍යවන්තය මෞකුස පතිසේප කරන ලදී. එසේ කළ හැකේ කසේද පෙර මහාකුසල බලයෙන් එයම්යම් පාර්තන ඇතිකරගෙන කටයුතු කරන්න පුළුවන් ඒ පාර්තන ආකාරීනිිෂ්ට වෙනවා. දැයම් පිනාක් කරලා මෞකුසපති සේපකලොත් ඒක ආත්මිකින් පි ඉවර වෙලා නැවත මවකෘස්ති අනවාද කියල ඇවුවොත් කරම විපාක රම හැ. යට සිද්ධ වෙන්නේ පිංුවත්න ඒ උදවිය කුසල් වඩපු ආකාරයට සිද්ධවිෙන සංසාරීන්න කොට ඒ උදවියකි ගුසලේ ආහාවරවෙේදි නැවතා සසර පැවැත්ම සිද්ධ වන ආකාරයනු අන්ඩ ජලාභසන්සේ ජෝපාතික යම්කමයකට වැටෙනවා. එක එකෙනාගේ පාර්තනාවල තියන පුුණ්‍ය සක්තියේ පුුණය කරමශක්තිය බලය අනුව තමයි. හැමදීම සිද්ධවෙන්නේ හැමදීම ස්තීරෝම සිද්ධ වෙන නියත තරමනමේ අනඇත දරම ඒ හැමදේ වෙනස්සලා යනවා. ඇ යම්යන් වෙලාවංවලට අපි අම්යංග වෙනස් කලාට ඒවා අනාගතී නැවති වෙනස් වෙනවා එල්සා සස්සරින් එගොඩවෙන්න ඕන. මහා පතුම දේවියත් මේ බුදවාාසනයේ දීපර්ත්නය අ අන්තිමාත්ම ඕූපාතිකර නැත්නම් මහවකුසේද කියල ඇහුව පින්ංවර්ත්න අම්ඹපාලියනං උපාතය ලැබිවේ මහකුසේදී. අම්ඹපාලිනං උපාති ලබි ඕපපාතිකව. අඹපාලය ගැන් තම අප්‍රෝපාතික මන සුපතක් ගැන හම්බවෙන්නේ. ඉතා ඉක්මනින් නිවන් දැකේ යුතුය කෙරහැවොත් අනිවාරය ඉිතා ඉක්ම නිම ඔබ නිවන්දකින්න ඕන තුන්තරා බෝධියෙන් ඔය ඇත්තන්ගේ බෝධිය වෙන්නේ රහත් බෝධ ඇලෝතුරා සම්මා සම්බෝධිය සහ පස්සේ බුද්ධත්වේ අගස්සාාවකයන් වහන්සේලාවී මති දුස්කර දෙයක්. බහුතරයක් මඟපල්ලබා සසලින් කොඩි වෙන්නේ. ඔබ රහත් බෝධියයට පත්වවෙන්න කටයුතු කරගන්න ඕන. නිරයක් වැනි දුක්කැති මවකුස නිවන්දකිනතුරු ප්‍රතිස්සේප කර හැකිද යම් කුසලයකින් කියෙ ඇහුවොත් පිින්වත්නී ඒක ඒ විදියට සිද්ධවෙෙන බලසම්පන්න කුසල් අවස්්‍ය වෙනවා. දිකු සසරයේදී ඇතිවු කරගන්න අතර මග විවිධාකාර කරමවල හැටියට ඒගැන නිශ්චිත වචනයක් කිසුම කනට කියන්න හැකියාවක් නෑ බලසම්පාන පාර්ථනා ශක්තියක් ඒකට අවස්්‍ය වෙනවා. බල සම්පාන කුසල ධර්මය අවස්සේෙනවා බල සම්පන්න විපාග ධරමකට තියන්න ඕන වෙනවා. ඒ ඒ පිළිබඳ බල සම්පාන කුසලයන් අවස්සයි ඒ රැස් කරගන්න ඇත්තන්ට අප බෝසතුන් වහන්සේ එසේ පතිසේප කර අවස්ථාතිය දෙකලා ඇව්වාම අප මහා බෝසාතාණන් වහන්සේලා මෞකුසේ විදියට පතිසේප කරන්නන හැ පින්වර්ත්නී මෞකුසක ප්‍රතිසන්දය ලබන්නට ඕන මොකද මවා අනිවාර්යෙන් අවස්සේ පියානිවාර්යෙන් අවසයි, ඒ විදිහ උපත්තියක් මහ බෝෂත්තයන් වහසද මහපුන් ්‍යවන්ත උත්තුමන් වහන්සේලා මවපියම් බවට පත්තියන්නත් පරමිතාපුර. නඋත්තම ත්තමාවියන් ඉන්නවා. බොසතානන් වහන්සේ අනිවාරයම මෞගුසකම සෑමාත්මික විපදී යුද්ධකි රැහුවෝත්, බොසතාාණන් වහන්සේ අන්ඩජවෙන්න පුළුවන්ම්. ඕපාතික වෙන්න පුළුවන් ඒවාගේම ගරභාසියෙන් උපපත්ති ලබන්න පුළුවන් ැතවත් ඕන තැංවලේ විදිහට උපත්ති බන්න පුළුවන්. නමුත් අන්තිම භවීධය අනිවාරයෙන්ම මනුස්සලෝක උපත්ය ලබනවා අවසං ආත්නභාාවයේදී ඊට කලින් දීවලෝකයේ ඕපපාතික උපත්නවා ඊට කලින් වෙස්සන්තර ආත්නභාාවී වගේ මනුස්සලෝක උපත්ය ලබනවා වට්ටක ජාතක වටකුරල්ල වගේ බිත්තර වලින් උපත්තිය ලබන අවස්ථා තියනවා නන්දි විශාල ජාතකයේ දී ගවයගේ ගර. වාසිං උපත් ලබ නවස්ථා තියෙනවා, ඒ විදිහතික තීරුගන්න ඕන. එකවර මෙසේ බොහෝ පස්න ඇසීම ඔබවහන්සේ එපා කියනවද කියල ඇහුවොත් පිංවුවත්න අනිත් ඇත්තන්ටත් අහන් අවස්ථාව දීයුතු නිසා පෑ දෙක කාලයක් පමණක් විංවෙලා තියෙන් නිසා තමයි. අපි එක්කෙනෙක්ට බොහෝ පස්න අහන් එපා කියන්නේ. එකොට ඉක්ිෙනෙක් අහන පස්නවට විතරක් උතරදුන්නොත් පෑ දෙ අවසං වුණට පස් අනිතඇත්තන්ට කසාධානයක් වෙනවාන අනිත්‍යඇත්තන්ගේ ප්‍රස්නවලටත් උත්තර දෙන්න ඕනේ. ඉතින් අපි අටේ ඉනාරාතිී දහය දක්වා කාලේ විතරැන විංවෙලා. ඒන්නේත් එනිසා තමයි අපි ඔය ඇත්තන්ට කියරතියෙන අහන පස්න එකක් අහන්න කියලා බොහෝමයක් ඇහුහාමඇවිධ රටවල්ද ජීවතන ඇත්තන්ට තියෙන විධ ගැටලුවට අහන අවස්ථාවනෑ ති හැම සතියකම එක ප්‍රස්නය ගානය අහන්න පුළුවන් එනිසයි ඔය ඇත්තන් එක පස්නයක් අහන කියර තියෙන්නේ හැම සතියකම එක පස්න එක පස්නය ගාන ඇහුවට කිසිීම ගැතුලුවක්නෑ හැම පස්සනකනැ පිළිතුරු දෙනවා ඔබේ පස්සන වලට විතරක් පිතුර දෙන්න ගියොත්මේ පෑදක කාලේ අනිත් අසරනයන තනිත් ඇත්තන්ට ලැබෙන අවස්ථාව අහිමවෙලා යනවා. අපි හැම හොමත්ක බෙදා හදාගෙන වටි නාකාලේ ප්‍රියෝජනයයටට ගැනීම වැදගත් කියලා පිරුගොත්් කානිිකව මතක් කයනවා. සතයකට ඇසීමට බොහෝ පස්න එනවා. පින්ංවත්නී ඔය ඇත්තන්ට අපි පැහදිකක් ලපාදී තියෙනවා ඊට අමතුර අපි භාවන වැඩ සහන්සායකුත් වැඩ සහන්යන වැඩ සතාන්ගොලටත් ප්‍රස්නනාන අප අවස්ථාව දෙනවා. ඒවගේ බඩසටහන් වලට සභාග වෙලා පස්න තිරිපත්කන්න ඔබට අවස්ථාව තියෙනවා. මේ අවස්ථාවේදී සියලු තිනාගැනම අපි කල්පනාකරම හැමෝම යම්යම් ගැටලු තියෙනවා. එ විස දෙගන්න අත වේදිකාවක් නැතුව ඉන්නවා. ඉතින් අපි වේදිකාවක් තන්ලතීර තියෙනවා ඒ වේදිකාවෙන් හැමෝටමම් ප්‍රෝජනකන් අවස්ථාව සැසිම් ටිනක් කියලාි හිතනවා. ඉල්ඟගට හලතින පස්්නය තමයි තෙරුවන්සානය ලොකුසාමින් වහන්ස. බෝසතානන් වහන්සේලා තිරිසං අපායේ උපදිින්නම ඕනද. නැතුව පෙරූම්පුරන්න බැරිද. නැතිදං උත්වහන්සේලාගේ අකුසාල් නිසාද එහෙම වෙන්නේ. ඔබහන්සේට පතන බෝධියකින් නිවන් ලැපේවා කියලා. සත්පුරස පිංවර්ත්මී බෝසතානාත් වහන්සේලා අනියතිවිවරණ පුරොල තමයි. ලෝතුරා සම්මා සම්බුද්ධත්වය උදෙසා නියතිීවන ලබන්නේ. සාරාසංක කලපලක්ෂේක කාලේ යන බව දකින්නේ, ඒ භ්‍යවරන ලබාතින බුදුරජාණන් වහන්සේලා. එබමන කාලයක් මනුස්ස සතරාපා මු අපා දිව්‍යාදී තැන්වල සැරිසාන බව ඒ බුදුරජාණන් වහන්සේලා දැකලා යන කාලය අනුව තමයි මෙපමණ කාලයක් පාරමිතා පුරමින් ගත කරනවා කියලා ඒ නියතිවණය ලබා දෙන්නේ. බෝසතාණන් වහන්සේලා තිරසංාපායි උපදින්නම ඕනද කියලා ඇහුවොත් කොහොමත් මේ සංසාර ගමනේදී බෝධි සත්්‍යයන් වහන්සේලා තිලසං අපපාය උපත්වය ලබනවා. හබැයි සුද්ධ ජීවීන්වෙෙන්න්නේ. උපත්වයම් අන්දාධීතත්වයට පත්තියෙන්න. ඒ තරමටම උන්වහන්සේලා තමන් වහන්සේලාගේ කුසලයෝ බලවත් කරගෙන තියෙන හින්දා. අලවගේ තැන්ට නොවැටෙන ආකාරයට බලවත් කුසල වැඩ පිළිවෙලා තියෙන උතුමං. නත්ඒ ඒ උපත්ය ලබල තියන තැන්වලද මානස්සාන චිත්තවීති ඇතිවන්න ආසන්නවතියෙද්දී හිත නරක් කලා අහේතුක. දුගතිය උපත්තියකට වැටන්න පුළුවන්. බෝධිෂත්වයන් වහන්සේල්ලා වනත් මානාසන්න වෙලා හිත නරක් වොනොත් හේ තුක තුගති උපත්තියක ලබල ඒ ප්‍රතිසදිි වි්ඥානය එහි පහලවීම නිසා ගවයින් වන්තුරන් වටුවන් මොනරුම් ආදී විදිහට උපත්වය ලබලා ඒ විදිහට ගත කළත් ඒ ඇංවලත් අර පය සංසාරක පූරභාග ප්‍රතිපදා මහා කුසල් වැඩි පිරිවලහින් දා කුසලේම් හැසිරමින් ඒ ඇැංවලදිත් කරගන්නේ අර පාරමිතා. ඒ වැඩි ආකාරී කටයුතුම තමා බෝසතාණන් වහන්සේලා තිරිසං අපාය උප්පත්තිය ලැබීම සාමාන්‍යෙන් සිදුවෙනවා. එහම ැව පිරම්පුරාන්න බෑද කල ඇහුවොත් බෝධිසාත්්‍යයන් වහන්සේලා සුද්ධජීන් නඕවන විදිහට පිරම්පුර ල තිබ බත් නියතිවයන් ලැබවඩ පස්ස අඩ තිරි සංගත සත්වය වෙලා උපත්තිය ලබන විදිහට උන්වහන්සේලාගේ හේතු සැකසිලා තියෙනවා එහෙම වෙන්න පුළුවන්. ඒක මේ සිතය ස්භාවය අකුසා සිද්ධො ලහි ස්වභභාවේ. එවගේ මටමා කුසාසිත්තාදිය ස්වභාවේ. නැතිනං උන්වහන්සේලාගේ අකුසා නිසාදි වෙන්නෙළ ඇැවෝොත් කොහොමත් පින්වර්ත්න මමානස. එලා හිතනරක් වුණාම අහේතුක අකුසලවිපාක සන්තියන හිතක්න ලැබෙන්න්න ඕන දුගති උපදිින්න බෝධිසත්වයන් වහන්සේලාටත් අහිේතුක අකුසල විපාක සන්තියන හිතම තමයි තිරසම් භවය උපදින්නට හේතුවෙන්නේ. ඊළඟතය අහලතියෙන පස්්නේ අවසරය ස්වාමීන් වහන්සේ. මේ දිනවල පේස්බුක් සමාජ ජාලාවී ක්තරා චායාරූපයක් හෝ මාර්වයි. එහි සිටින්නේ ඉක්තරා විඩේසියේ යැයි පෙන්න කාන්තාවක් අසෝබන ඇඳුමකින් පන්සල්ට ගොස් සිටින ආකාරයක් ස්වාමීන් වහන්සේ. ඇතැම් අය මේ විලාසිතාවය සාධානයකරණය කරයි. ඔවුම් පෙන්වන්නේ අදටත් ඇතැම් පන්සල්වල නක්න ස්තීංගී පවා යිතිහාසී කැටයන් රූප තිබෙන් නිසා මෙහි වරදක් නැති බවයි. මේ පූජනීයේ ස්ථානක නොගලපෙන ඇඳුමක්. යි කියාසිටන අයට මෝඩ දූපත් වැසියන් යැයි විවිධ ආකාරයෙන් අපහස කරයි ස්වාමින් වහස ඔබවහන්සේගේ අදහස කුමක්ද තෙරුවන් සානය කියලා. කවුණාවන්ත ගුණබර සත්පුරුස්ස පිංුවර්ත්නී ගිහි ජීවිතය හරිම කර්කස කටුකේකක්. ගිහි ජීවිතයේ දී ඇහැටපේන අරමුණනට. ඇහ සබ්ද අරමුණු නාසේ දැන ගන්ධ අරමුණෝ පංචකාම සම්පත්වල ඇලෙන විදිහයේ ලෝබසිත් ඇතිකරවනවා. එනිසා ගිහිජීවිතයේ මිදෙනවා උත්තම පුරු සොයෝ. ඒ උත්තමයෝ තමන්ට ජීවත්වන්න පුළුවන් වාසස්ථානයක් විදිහත් තමයි පන්සල් ආරන්න ආදය තෝරගන්න. එතකොට ගිහි ජීවිතය අර රූප සද්ධ ගන්ධරසය ස්පර්සයන්ට ඇලෙමිම්. තමන් වහන්සේලාගේ සිත දමනයකර ගන්න තියෙන අපහසුතාවේ හින්ද කට කිව ක්. සා සිද් දොහ ඇති ොන ආකාරයේ කුසාසිත් අට ඇතිකටගන්න පුළුවන් විදියේ ස්ථාන සොයාගෙන වනගතවන උතුමාං තමන්ගේ සිතද වුණ කරගන්න සමත විදාසනා භාවනාදය වඩනවා. තාපස උත්තුමාන් අතීත කලා වගේ අතීති බොහෝතුමාං කලා වගේ කටයුතු කරනවා. නමුත් උන්වහන්සේලා වැඩයින්නේ ස්ථානවලට යද්ද. ඒ අනවදවිය අර උන්වහන්සේලා මේක දකින්න සුදුසුනෑ නොදැකී යුතුයි කෙරෙහිෙත්ල වං වෙලා ඉද්ද. ඒ තැංවලට ගිහිලා බලෙන් යේ දේවා පෙන්නනකොට අඩ සාමීන්වහන්සේලාගේ කෙලෙස් ඇවිස්සීම ඊටකට බොහෝමයාන්. වැඩි එතකොට සාතු චරිතවල නැත්තන සත්පුස චරිත ජීවත්තන තැංවලට ගිහිල්ල බලත්කාරයෙන් ගිලෙස් අවස්සන්න තමන් හැසිරෙන හැසරු නෝතින් ඒ හැසේන උදවයට යම්යම් අකුසර කරම රාසියක් සිද්ධ වෙනවා. එනිසා නිකලේස්සු ඉන්න උත්සාහ කරන උතුමාන්ගේ සිත් දූසනය නෝනාආකාරී ඇඳුම් ඇඳගෙන හැම තමයි වඩා සුදුසු වෙන්නේ. නමුත් පටාචාතා වගේ. මානසික උඹතු තත්වයට පත්වච්ච උදවිය ඒ තැංවලට පැමිණියයාට පස්සේ බොහොම සත්්‍යමාත් මාහන්සික තත්ත්වයන්ගෙන් පිරිපුන් උදවිය අර භාගිවතුන් වහන්සේ ළඟට එන කාන්තාවට පටාචාරාව තමන් උුතු සලෝ බසි කළ වගේ සහර උදවියනං එලෙව්වා නමුත් භාගිවතුන් වහන්සේ ළඟට එන්නේ ඉ දෙකඩැස් සැල්සුන බුදුරජාණන් වහන්සේන්න කියලත් අවසර දුන්න. පටාචාරාන්තිමට මහරාතයණින් වහන්සේ නමකුත් වුණ. විහාරස්ථානවලට යනකොට ස්වාමින් වහන්සේලා ගැවසෙන්නේ නැටි පැත්ත හුඟක් ගිහි ඇත්තු වෙනුවුවෙන් කල්ලා තියෙනවා. එවැනි ස්ථානවලට ගිහිල්ල වන්තනාමානකල පින්දහාම් කරගන්න ඕන සහරෞද්ධවී විධ විලාසිතාන්නවා විවිධාකාර ඇඳන්ගන්නවා. නමුත් ඇ ඒ විධාකාර ඇඳුම් ඇඳගෙන හරි විහාරස්ථානවලට ගිහිල්ල ඒ උදවිය මල පහම් පූජාකරනකොට ඒ ඇත්තන්ට පින් සිද්ධවන බවතේරුන්ගන්න ඕනේ නමුත් ඒ විහාර භූමිවල වැඩඉන්න. පින්වතුන් වහන්සේලාගේ සිත්් දූසනය වන විදියට තමන්ගේ සරීර අවේව පේන ආකාරයට කටයුතු නොකරීන වගබලාගන්න ඕන කුසසිත් ඇතිකර ගත්වො කුසල විපාක ලැබෙනවා අකුසාසිත් ඇතිකර ගත්තොත් අකුසල් විපාක ලැබෙනවා ඒවා නොපෙනන්න නොදකින්න ඒවාගේමංවහින්නේ උදවිය ඉන්න තැන්වලට යනකොට තමන් ඒවාට ගැල් ඒවා ඇවිස්සෙන් ඇති විදිටයකන් කෙලෙස් ඇවිස්සෙන් නැති විදිහට තමන්ගේ හැසිරීම තියෙනවා නම් වඩා සුදුසු වෙනවා. ධාත්ම යෝග්්‍ය සුදුසුම දේවෙන්නේ බිස්සුන් වහන්සේලා වැඩ ඉන්න තැන්වල බිස්සුන් වහන්සේලාගේ යටපත් කරගෙන ඉන්න අකුසල සිත් අවධ නොවන ආකාරයට තමන්ගේ හැසිරීම පවත්වා ගැනීමයි. නමුත් යම් හයකින් ඒ උදවියගේ ඒ අවස්්‍යතා අනුව ගමන් බිමයි යනකොට හදිසි අවස්ථතා නමුත් මානංසික පීඩාවන්. තිෙහිට්ටුුවීම් සියදීවන අසාගන්න හිතීම් යම්යම් කවුණුවලදී ඇඳුමට වදා වැදගත්වෙන්නේ සත්තිමත් මාහන්සිකත්්‍යයක්ත් තියෙන බිස්සූන් වහන්සේලා උනත් මුණ ගැහිලා තමන්ගේ ඊ මාන්සික පීඩාව සංසිඳවාගෙන කටයුතු කරන එක සක්තිමක් නම් බිස්සවුවහෝ ගිහි ඇත්තෝ දිගුල් ලොම දන්නවා තැන්ට සුදු සුවිදියට කටයුතු කරන්නට. ඊළඟට අහලතියෙන පශ්නේ තමයි අවසරය ස්වාමීන් වහන්සේ. අපියම් බලාපපුරොත්තුවන දෙයක් ස්ටකරගන්න නිවැරදිම පිළිවෙතක් තියෙනවද. එහෙම අපි යම් පිනක් කරලා දෙයක් බලාපපුරොත්තුවනයක හරිද. තවත් සමහර අයගේ දුර්මතයක් තියෙනවා බුදුරජාණන් වහන්සේ නිවම් මග සාක්සාත් කරගෙන් නිසා. උන්වහන්සේ දෙසූ දම්මඟ පමණයි අපිට අනුගමනය කරන්න ඕනි අපිට පිහිට වෙන්න බැහැ. එහෙම පිහිට වෙන්න පුළුවන් දෙවරුන්ට පමණයි කියලා. ඒක සත්‍යයක් තියෙනවද ස්වාමීින් වහන්සේ කහුණාවෙන් පහදා දෙෙන සේක්වා කියලා. මේ ලෝක පිහිතා අතර උතුම්ම පිහිට තුනුරුවන්ගේ පිහිට. ඔබ ඇත්තන්ට ඇස්සල පිෙනීම ඕන ඒක බෑ දෙවිකෙනෙත්ට දෙන්න. ඔබ ඇස්වර පිනීම ලැබෙන විදිහේ පින්කම් තුනුරුවන් අියස කළොත් පෙනීම ලැබෙනවා. කංවල ඇහම ඕන ඒ එක බෑ දෙවිකෙනෙක්ට දෙන්න. ඔබට ආරපාන ඳම්හිටන් ැබෙන කුසල කරම ඕන ඒක බෑ දෙවිකනෙට බ්‍රහක්්මේට දෙන්න. ඔබට ඒවා ලැබෙන විදියේ පින්කන් තුනුරුවන් අබියස ගුණමහත්වයෙන් අනුවන උතුමන්. අබියස ඔබ සිදුකරගත්තුොත් තමයි ඔබටඒ කර්ම විපාකෙ ඔය නාමරූපවලට ලැබන්නේෙ. ඒවගේම ඔය ඇත්තන්ට සසරින් එකුට වෙන්න ඕන. නිවන් දකිනකම්ම අනුපාසේෂ පනිර්වානයේ පීනුවම් පානකම්ම. ඔබට ඒ සඳහායන්න්න දවසද්ද සති අද්ද මාසයදද අවුරුද්ද්ද මේ භවේද ආත්න භාවයත්ද දෙකක්ද දහයදද ආත්නභාව විශ්සා පණහා පන්සී අදද ඊතාකාලයක් ආහාරපාන බෞබෝග සම්පත් මනුස්සදිීව සුගතිය උපපත්ති නිදුක් නිරෝගීකම් පරතෝගූසයට හේතු සම්පස්සා අනුකුස් සියලුම සියල ආකාරයේ. හේතු සම්පාත් ලැබෙන්නේ තුනුරුවන් අබියස පමණයි. දෙවියන් අභියස නෙමේ. එනිසා ඔය ඇත්තු තුනුරුවන් අභියස පින්කන් සිද්ධ කරගෙන යම්යම් පාර්තනා කළාට එහි වලදක් වෙන්න හකිෂ්ට වෙනවා. මහරාත්තෙරණින් වහන්සේලා මහරහතන් වහන්සේලාගේ චෛතාපදාන බලන්න කරලාතින පාර්තනා බලන්න ඒ පාර්තනා ඉෂ්ට වුණආකාරය බලන්න මෙන්ඩෙක සිත්තුමා වගේම විසාකා මහෝ පාර්සිකාවසා ඒ පිරිසගේ අතීත කතා ඔය ඇත්තු බලන්න එතකට පාර්ථනා බලාපූත්තු විෂ්ට කරගත් ආකාර ඔබට හම්බ වේවී උතුම් චෛතාපදාන තුළදී. නිවම් මඟ සාක්ෂාත් කරගෙන නිසා. බුදුරජාණන් වහන්සේ දෙසූ දහම්මඟ පමණයි අපිට අනුගමනය කරන්න ඕන වෙන්නේ, අපිට බුදුහාමුදුවන්ට පිහිට බුදුහාමුදුරුවන්ට අපිට පිහිට වෙන්න බෑකේ ලකිව්වොත් පිින්වත්නියක සම්පූර්ණ වැරදි, මේ ලෝකෙ බුදුරජාණන් වහන්සේට ඇරන්න වෙන කෙනෙක්ට ඒ තරම් පිහිතක් අපිට වෙන්න බැහැ. අපිට මේ සියලුම ලෞකික සැපසම්පත් නිවන්දකිනකං ඕන වෙනවනේ ඒ සියල්ලම ලැබන්නනම් තුනුරුවන් තමයි තියෙන් එතන කරමේ තියෙන්නේ අපි විසින් තුනරුවන් මුල්ුකරගෙන සිදු කරගන්න හැමකුසල කරමයක්ම අපි අපේ පිහිට සකස් කරගත් එකක් වෙනවා. ඔය ඇත්තෝ නිවන් දකිනකං ඔබේ දිලොව දියුණුව සරසගන්න ඔබේ පිහිට සකස් කරගත්ත දෙයක් වෙනවා. ඒ දේවල් දෙවන්ට දෙන්න බෑ දෙවියන්ට පුළුවන් වෙන ඔබට උදව කරන්න පිහිට වෙන්න බෑ ඔබට සහයෝගේ දෙන්න පුළන්. උදව් කරන්න පුළුවන් ඔබට සමහලට යම්යන් කාදර විපත්තිාව තේව කිව් හාම අමනුස්ස කාදරාදීවත් කළ යම්යම් උදව් කරය හරියට මනුස්සලෝකෙ යම්යම් අය ඔබට සහයෝගි උදව් කරන වගේ නමුත් ඒකාටවත් ඔබට මුළු සසරීමඒ ගොඩ වෙන්නට කරමජ පිහිතක් වෙන්න පුළුවන්කමක් නෑ ඒ පිහිට ලැබෙන්නේ තුනරුවන් තුළ වෙනසාබ පින්දහම් සිද්ධ කරගෙන යම්යම් වටිනාවතුම් පාර්ථනා සිදු කිරීමේ කිසිදු ගැතුලුවක් නෑ ඔය ඇත්තන්ට දෙවන්ට නෙමේ පිහි වෙන්න ුවන් ඔබට පහිට වෙන්න පුළුවන් වෙන තුනුරුවන්ට එනිසා තුනුරුවන් පිහිට කරගෙන ඔබේ කරම වැඩපිරිවල සක්ති මත් කරගෙන මේ භයානක සසරින් ගොඩ වන ගමනයේ දී වටිනාම පිහිට රැකවනය තුනුරුවන්ගේ ලබාගන්න ඔබ ප්‍රඥාවන්ත විය යුතුයි. ඊළඟට අහලතියන පස්්නේ තමයි ටෙරුවන්සාණය ස්වාමීන් වහන්ස, මේ රට බෞද්ධ රටක් නොවී, නිරාගමික රටක් වුනොත්. මේ රට දියුණු කළ හැකිද. ද මේ රටට මෙසේ දියුණ වී ඇත්තේ බුදුරජාණන් වහන්සේ තෙවරක් මෙරටට වැඩම කළ නිසාද අනුවනයන්ගේ තරක දෙකකි සාමින්න් වහන්ස ධර්මානුකූලව පහදා දෙන්න සාමින් වහන්ස කියලා. මේ රට බෞද්ධ රටක් නොවී නිරාගමික රටක් වුුණොත් මේ රට තිියුණ කළ හැකිදද. පින්වත්න මේ රට අතීතයේ බෞද්ධ රටක් සීගිරියාත් තිබුණා. අ මේ ලෝක අටවන පුදු මේ කියන්න කියන්නේ ඔච්චද තිබුණවත්ද. ඒ වගේම වැැව් අමුණු ඒවගේ අතීත නටපුුම් බලන්න තින් සුදු ාතිකවා අද දියුණු රටවල් කියන කර්තිය අපේ තියෙන මැනික් මුතුමැණෙක් බෞගෝග සම්පාත් ඉඳං ඔක්කෝම කොල්ල කාලයේ රටවල්ලට ඔක්කොම මරංග්‍යානේ එතකො අපේ ඔක්කොම විනාස කළ දැම්මන ඉතින් කොල්ල කාලා අපෝ දුප්පත් කලා අපට නැගී සිටින්න දෙන්න ඇතුව රාජ්‍යපාලනයාදී හැමදටම ඇඟදිගහලා බෞද්ධකමේට අතීතයේ බලවත්ත ධනවර්ත තිබුණ මේ රටවල් දුප්පත්ම අසර්නම තත්ත්වයට ඇදල දාල විනාස කළ දාලා අද මේ රටවල් තුවල්ලෝ කිය නොදියුණු රටවල් දියුණුවමින් පවතින රටවල් කියලා, ඒඒ වර්ගීකර්ණය කළාට යවුධව මේ රටවල්ල සාරයේ සියල්ල විනාස කරල දැම්මා. එතකොට බෞද්ධ රටක් නොවී නිරාගමික රටක් වුනොත් මේ රට දියුණු කළ හැකිද කියල ඇහුවත් ඒ නිරාගමික රටවල් කියන හැ තමයි ෆින්ංර්න අපූරුවට මේ රටවල් කොල්ල කෑඇවේ අදටත් නැගී සිටින්න දෙන්නේ නැතුව මාහනොය හිමිකම් විධ දේවල් කරන්නේ බලනකොට ඒ උදවේ කරන්න පුුවන් නොපනනාත්කාන් ජඩකම් පහත්කන් සියලුම දේවල් කරමින් කටයුතු කරනවා. එතකොට ඒ රටවල් දියුණවී කියල කියන්නේ මේ රටවල් කොල්ල කාල ලබාගත්ත දේවල් හින්දද. මේ රටවල්වට නැගී සිටින්න දන්නේ ැ. කඩාකප්පල් කරමි වනසන නිසාද. මේ රටවල්ලවට විධවිදියට බාධා තහන්චිතාලා නැගටින්න දෙන්නේ නැති නිසාද. ඒ උදවිය නිරාගමික රටවල් දියුණ වෙනවකිව්වාට නිරාගමික රටවල් වල තිය නොවේ භෞතික සම්පත් වහත් දියුණුව නෙමේ ඔබ දියුණුවක් කියලා හිතන්න ගොඩ නැගලී ද. දියුණුවක් කියල කියන්නේ අනිත් රටවල් කොල්ලකාල උපයාගත්ත ධනේද. දියුණුවක් කියල කියන්නේ අනිත් රටවල් වලට වද දීල හිරිහර කළ නැගී සිටින්න දෙන්න ඇතුව මානොහිමිකන් චෝත්නා විවිධතිේවල් කරමි හිරිහර පීඩා කරමි විවිධාකාර කුමන්තන කරමි විධාකා දීර්ශපාන අවුල්වියඔවුල් හදමි එක ඒ. ස්ථාවර දේශපාලන කමයක් වෙන්න දෙන්න ඇතුව ඒවට සල්ලි වේදම් කරලා විවිත ඉංජීව සංවිධාන හරා විනාස කරල දාලා. ඒවාගේ මිවිධාකාර සටකපට කූට උපක්්‍රම සීලී වැඩකන රටවල් දෝහ ඇත්තු දියුණ රටවල් කියන්නේ. ඒ රටවල් අනිත රටවල් දියුණ වෙනවට කැම ති නෑනේ. අනි රටවල් ැගී සිටවට කැම ති නෑනේ. ඒක නඒයට ස්වාධීනව තමගේ කටයුතු කරන්න දෙ නැත්තේ. මේ රට නිරාගමික රටක් වුණොත් දියුණු වෙනවදික ලැහුවොත් නැපින්වර්ත්නි ඒ දියුණවයකින රටවල්ලල මව අඳුනන්නෑ ඕවු ලිං එකවත් හැසිරෙනවා. දුව තාත්ත හඳුනන්නෑ ඔවුන් අබු සැමියන්වත් හැසිරෙනවා. ඒවාගේ මව්පියන්ට ගඩු කිරීම සැලකීමක් මොනවත් නෑ ඔවුන්ගේ ගුණතරම යහපත් මේ සිතුම් පැතුම් මේ සුන්දර ගති ගුණනෑ. බලන්නක මේ රටේ අපූරුවට තියෙන දන්සැල් ගොඩම මොන රටකද මෙහෙම නිකං කන්න දෙන්නේ. බලන්නක මේ කෝවිත් වසංගත කාලි ිච්චර දන්ශපාල අවු්‍යියවුරු තියෙනකොට පහුගේ වෙසක් වලට පොසෝංගලට මොනතරන් දන්සැල් තිබ්බද. මේ වගේ දන්සල් දෙනවා මිච්චර තමන්ටත් කන්න බොන්න නැති රටක කන්න බොන්න නැතිකාලක මිච්ච දන්සැල් උනත් දෙන රිකල කරපනා කළ බලන්නක ඔය නිරාගමිකයකන මහලොකු රටවල්දල. ඒ උදවිය සල්ලි මත්තයම යමින් පුදුම පීදාවකින් මුළු දවසමගවන්නේ තාගය විස්තකරගන්න විවිත විති ක්‍රම පාවිච්ච කරනවා. ඒවාගේ විධාකාද වෛද තරහා පලිගැනීමෙන් විධ දේවල්කයනවා. ඔවුන්ට සැනසිල්ලක් සුවයක් මානසික සහනයක් මානංසික කැපයක් ොනවත්නෑ. ලෝක දනවත් ඔක්කොම තියෙනවකි ව්වට බලනොට ෝක දුප්පත්ම පිරිස වෙන්නේ ඒ කට්ටිය බල්නකොට බොහොම සතුටයෙන් සැසිල්ල ඉන්නේ අපි. මේ රට මෙහෙම සිද්ධ වෙලාතියන්නේ බුදුරජාණන් වහන්සේ තෙවරක් මේරට වැඩම කලාද කියලා ඇහුවත් නෑපංුවත්න වර්තමානයේ මේරටට මෙහෙ වෙලාතියෙන්නේ බුදුරජාණන් වහන්සේ තෙවරක් ලංකාඩ වැඩමකලපු නිසා නෙමෙයි බටගිහි දජාතීන් පුතුගීසියෙන් ලන්දීසිීන් ඉංගීසිීකට ඔවුන් තෙවරක්ම මේරට කොල්ලකාල විනාස කළ අමස හොනක් කරලා අපේ කාන්තාවන් දූෂනය කළ දාලා දරුව අමුවමිය පෙතිගහල මර්ලදාල ඒවාගීම. සිංහල ජාතිය විනාශ කළ දාල විහරවිහාර කොල්ලකාල වැැව්පොකුණු කරලදාලා විවල් දොරුුවල් ගිනි බත් කරලා දේශපාල ස්ථාවරයවෙනි ඉඩ දෙන්නේ නැතුව නානාප්පකාර කොමන්තනකදමින් මේ රට දියුණන්වෙන්න හත්න්නේ හැම වෙලා අවකදීම. ඔය නිදාාගමයකින් රටවල් මැදිීහත් වෙලා දියුණුව කඩාකප්පල් කළ දේශපාන අවුල්වියවුල් කරලා තමන්ගේ විවිවිධාකාර කතෝදික බලවේගසා නානාප්පකාර මිත්‍යාදුෘස්තිික බලවේග විධාකා ඩයිස්පෝරා විදේ. ගේ වුවමනාව එපාකං විස්ට කරන්න ධනයට යටවෙලා මුදලට යටවෙලා කරන නොපනත්කං හින්දා. මුුදුරජාණන් වහන්සේ තුන්වරක් ලංකාට වැඩම කරපු හින්දනම ඒ ජාතීන් තුන්වරක්ම දවන විදිහට මේ රට කොල්ලකාලා අවුදු පන්සයක් වගේ කාලයක් පාලනය කරලා නැගටන්න බැරිවිදිහයට සියල්ල විනාස කළ අදටත් විනාශකදමින් ඉන්න හින්ද තමයි මේ විනාසේ වෙලා තියෙන්නේ. මේක සම්පූණෙන්ම මේ පස්න අහපු උදවියගේ අනුවනකම් වගේම ඕහම. ගේ අටිකූට්ටු අරමුණු. බොහෝම කල්පනාවෙන් කටයුතු කරන්න. ඔබ ඉන්න මේ ලෝකෙ තියෙන සේෂ්ඨටම රතක ශේෂ්ටටම දහමයි. ඔබට තියෙන්නේ ඔබ හැමෝටම ආදරයේ කවනාව පතුරෝවනවා ලෝකෙ කවුරුත් ලගනෑ මෛතී භාවනාවක් අපි ළඟයි මෛතී භාවනාව තියනම්. අපි කුරා කහම්ිය හැට පේන නොපේන සියලමලෝ ඇස සත්වයන්ට මෛත්‍යය සැබැෑැවටම් පතුරෝන ශේෂ්ඨිතම ජාතිී වෙලාතියෙන්නේ අපිට නැගී සිටින්න බැරි වෙලාතියෙන්න්නේ ඔය නිරාගමිකයළ මහලොකෝට කයිවාරු ගහන රටවල්දලකටති අපි ඔක්කොම කොල්ල කාලා අපි ෝ නැති කරල දාලා විනාස කළ දාලා අදට අදර්ශපාන ස්ථාවරත්්‍යයක්කහි ඇතිවෙන දෙන්නේ නැතුව මේ රටවල්ල සිවිල් යුද්ධ පව ඇතිවන විදිට කටයුතු කරන එක. ඔබ බොහෝම පරිස්සමින් කටයුතු කරන්න. පිින්වර්ත්නීමේ ඔවුන්ගේ සටකබට කුමන්තන උපක්‍රම ගොඩකට අහුවෙලා තියෙන, බොහෝම සත්පුරසය ගඩටක් ජීවත්වන, බොහොම ලස්සන සුන්දරටක් එහි පොරවැස්යෙක් කියීම ගැන ඔබ බොහොම ආඩම්බර වෙන්න සතුටි වෙන්න නිරාගමිකයින් කියන ආගමිකයින්ගේ පරිස්සං වෙන්න ඔහුම යටඉන්න හුඟක් කලාට කතෝලිකව සහ මහනාපකාර කට්ටිය නිරාමකෝකිවට ඔවුන් ආගමිකෝ බවත්. ඔහු නිරාගමික වචනය පාවිචිකාන ඔබෝ බිලිග භාගන්න විතරක් බවත්. නැතිබට වැටහ සත්පුරුස පින්වර්ත්නි දට නියමිත පස්ශන සියල්ලම එකකින් අවසං වෙනවා. ඔය ඇතු අද දවසේ දීත් විවිත පස්ශ්නය දිරිපාත් කළ ඒවාට ඔබට අපි ධර්මානකූල විසදුන් ලබා දුන්න සසරින් එකොට වෙන්නට ඔබ උපයෝජනයටගනමේ ධරම සාකච්ඡා වාදය අදත් මේ සඳාබහෝම් වහසක් වෙලා කැපවීමෙන් කටයුතු කළේ අපි අපරැකේ පඥාසාර පින්වාන්තා පේශිස ස්වාමීන්ත්‍රයන් වහන්සේ ඒවාගේම රත්න පුර පදිංචිතු පින්වා ජයලායම සිං මැතුම් ැ ද දරවා නිර්මාණය කළ ේවු. තුන් පින් ිමතුදඉල අදත් අපෝ ඇත්තන්ගේ දහම් කැටලු විසල්ල දුන්නේ සත්පුරෘස පින්ුවති මෙතෙක් ේලා රැස්කර ගත්ත පුන්න ධරමයෝ මේගේ නෑ දැයින්නට අනුමෝදංවීවා දෙවියන් අනමෝදං වීවා නිවන් දකින්නට හේතු සම්පත් වේවා. ඔබ හැම දෙනාම ලබන සතියේදී මේ ධරම සාකච්ඡාවාදය හා සම්බන්ධ වෙන්න ඔබට තුන්රුවන්ගේ සානිින් නිදුක් නිරෝගීතීර් ගාල්ස ලැබේවා. ආකා සට්ටාච බුම්මට්ටා දීවාන ගා මහිද්දිිකා පුං්ඥන්තං අනුමෝදිත්වා චිරන්රකන්තුතුවන් සදා තෙරුවන් සරණයේ.